විජේරත් මැතිතුමා ගරු කථානායකතුමනි පහුගිය 21 වෙනිදා අද දවසට යෝජිත කල්තැවීමේ සභාව කල්තැවීමේ යෝජනාව මා ඔබතුමා වෙත බාර දුන්නා. ඒ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවක් ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ ඇති වී ඇති වර්තමාන දේශපාලන අර්බුදයේ හේතුවෙන් රටේ ආර්ථිකය බරපතල කඩාවැටීමකට ලක් වී ඇත. මේ හේතුවෙන් පොදු ජනතාව මහත් පීඩාකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. එබැවින් මෙම දේශපාලන අර්බුදය වහා විසඳීම සඳහා මෙම ගරු සභාව කටයුතු කළ යුතුයයි යෝජනා කර සිටී. මේක සභාව එක්කද මේ යෝජනාවට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගරු විජිතේරත් සහෝදර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර කරමින් ඒ පිළිබඳ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. ගරු කථානායකතුමනි අද අපේ රටේ විශාල අරාජික තත්ත්වයක් මතුවී තිබෙනවා. ඔබතුමා විසින් පසුගිය 15 වෙනිදා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශනපත් කොට තිබෙනවා ආණ්ඩුවක් නොමැති බව. එනිසා අද අපේ රටේ ආර්ථිකී ඉතාමත් වැදගත් මර්මස්ථානවලට මේ ඇති වී තිබෙන තත්ත්වේ විශාල බලපෑමක් ඇති කොට තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කොට තිබෙනවා. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම විශාල කඩාවැටීමකට ලක් වී තිබෙනවා. එනිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුවත් මේ රටේ පොදු ජනතාවත් මේ ඇති වී තිබෙන අස්ථාවර භාවය පිළිබඳ අවධානයම් කරමින් මේ අස්ථාවර භාවය අවසන් කොට රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපි හැමදෙනාටම වගකීමක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි මෙම අස්ථාවර භාවය ඕපපාතිකව නිර්මාණය වූවක් කියලා අපි පිළිගන්නේ නැහැ. එක්කෝ මහා දැවැන්ත සුනාමියක්, එහෙම නැත්නම් දැවැන්ත ගම් වතුරක් වැනි තත්ත්වයක් විසින් නිර්මාණය කරලත් දක් නොවේ. මේ අද අපේ රටේ ඇති වී තිබෙන අස්ථාවර භාවය මේ අරාජිකත්වයේ ගරු කථානායකතුමනි දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. එනිසා පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඉතාමත් පැහැදිලි ලෙස අපේ රටේ දේශපාලන කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. ගරු කථානායකතුමනි අපි ලංකා ඉතිහාසයේ ආණ්ඩු පෙරළුණු ඉතිහාසයන් අපි දැකලා තිබෙනවා. අග්‍රාමාත්‍යවරු මාරු වෙච්ච ඉතිහාසයන් දැකලා තිබෙනවා. එක පැත්තකින් ගරු කථානායකතුමනි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් මැතිවරණයට අවශ්‍ය වෙන වැඩකටයුතු සූදානම් කරලා ඒ දේශපාලන පක්ෂ මැතිවරණයට තරඟ වැදිලා ඡන්ද දිනේදී ජනතාව ඡන්ද පොලට ගිහිලා ඡන්දෙ දීලා ඡන්ද ප්‍රතිඵල අනුව පසුගියදා ආණ්ඩුවක් පිහිටවනවා. ඒ ආණ්ඩු පිහිටවීම මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන එක කෙසේ වුවත් ඒ ආණ්ඩු පිහිටීම මේ රටේ ජනතාව අනුමත කොට තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි තවත් අවශ්‍ය නම් අවස්ථාවක් තිබෙනවා. එක මහ මැතිවරණයක සිට තව මහ මැතිවරණ දක්වා කාල පරිච්ඡේදයක් ඇතුළත තිබෙන ආණ්ඩුව පරදවා තව ආණ්ඩුවක් පිහිටවා ගන්න නම් ඒ සඳහා අවස්ථාවක් තිබෙන මේ පාර්ලිමේන්තුවට එක් මහ මැතිවරණේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගත්තාට පසුව ඊළඟ මහ මැතිවරණේ දක්වා මේ පාර්ලිමේන්තුවට අවස්ථාවක් තිබෙනවා ආණ්ඩුවක් පත් කරගන්න ඒ බහුතර කැමැත්තෙන්. එය මිලදී ගැනීම පැනීම් හරහා සිදු වුවත් එයත් මේ රටේ සම්ප්‍රදායක් හැටියට අපි පිළිගත යුතු තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි දේශපාලන ව්‍යාපාරයක් හැටියට පිළිගන්නවා. මහා ජනය විශාල උද්ඝෝෂණ මහා ජනයා විසින් පාරට ඇවිල්ලා ඉතාම දුර්දාන්ත පාලකයන් ඉතිහාසයේ පළවරපු ඉතිහාසය අපි දැකලා තිබෙනවා. එවැනි පළවය හැරිනුත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි පිළිගන්නවා ගරු කථානායකතුමනි. එනිසා අපේ රටේ ආණ්ඩු පෙරලීම සඳහා අවශ්‍ය ආකාර පිළිගත යුතු ආකාර තුනක් තිබෙනවා කියලා විශ්වාස කරනවා. එකක් ඡන්දයක් එක ඡන්ද කාල ඡන්දයක් සහ තව ඡන්දයක් අතර පාර්ලිමේන්තුව හරහා තව අවස්ථාවක් ගරු කථානායකතුමනි මහා ජන තිබෙන දුර්දාන්ත පාලන පෙරලා හැරීම දන මහා ජන බලවේගයන් හරහා. හැබැයි ගරු කථානායකතුමනි පසුගිය 26 වෙනිදා රාත්‍රියේ සිදු වුණේ මේ පිළිගත් කිසිදු සිද්ධාන්තයකට අදාළ වෙන ආණ්ඩු පෙරලියක් නෙවෙයි. රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද රාජපක්ෂ මහත්මයා කැඳවා මේසේ එකපසක මහින්ද රාජපක්ෂ මහත්මයා හිටගෙන මෛත්‍රීපාල මහත්මයා තව පසක හිටගෙන මෛත්‍රීපාල මහත්මයා කියනවා ගරු කථානායකතුමනි උඹ ආගමැති මම ජනපති කියලා ආණ්ඩුවක් හදනවා. ගරු කථානායකතුමනි එවැනි කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරලීම අපි පිළිගත යුතුද? එනිසා ගරු කථානායකතුමනි එක් ආණ්ඩුවක් පෙරලා දැමිය හැකි තිබෙන ප්‍රජාතන්ත්රවාදී මූලධර්ම සියල්ල උල්ලංඝනය කරමින් තනි පුද්ගලයේ දෙන්නගේ තනි හිතුවක්කාරී තක්කඩි වමනාවන් සඳහා ආණ්ඩු පෙරලීම දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස අපි තේරුම් ගත යුතුව තිබෙනවා. ගරු කථානායකතුමනි අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ පොදු ජනයාට. ලෝකේ වෙන රටක මෙවැනි වර්ගයේ ආණ්ඩු පෙරලීම් සිද්ධ වුණා නම් ඒක ලේ ගංගාවකින් කෙලවර වෙනක වළක්වන්න බෑ. එනිසා අපේ මේ රටේ සිය දේශපාලන පක්ෂවලට බෙදිච්ච ජනතාවක් ඉන්න පුළුවන්. දේශපාලන පක්ෂ පිළිබඳ වෙනස් කෝණයෙන් බලන මාධ්‍යවේදීන් ඉන්න පුළුවන්.
හැබැයි අපි දෙන හැම දෙනාම පොදු එකඟතාවයකට ආයුතු තිබෙනවා. මෙවැනි පන්නේ කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළි ලෝක ඉතිහාසයේ කවර ඉරණමක් එම රාජ්‍යන්ට අත්පත් කර දී තිබේද? එනිසා ගරු කතානායකතුමනි මෙවැනි පන්නේ ආණ්ඩු පෙරළි දේශපාලන කුමන්ත්‍රණෙන් හරහා ආණ්ඩු පෙරළි පොදු ජනයාගේ මහා ලේ ගංගාවක් බවට පත්වීම වැළක්වන්න බැහැ. දැන්ටම ජීවිත දෙකක් ඝාතනය වී තිබෙනවා. රටේ විශාල අස අරාජකත්වයක් නිර්මාණය වී තිබෙනවා. තාමත් ගරු කතානායකතුමනි අරාජකත්වයේ කෙලවර වෙන්නේ කවර දිශාවෙන්ද කියන එක පිළිබඳව කිසිදු මන බැලීමකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ රටේ ජනතාවත් අපිත් මේ දේශපාලන කුමන්ත්‍රණය පිළිගන්නවා නම් ගරු කතානායකතුමනි නැවත මෙවැනි දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවීම ඉඩකඩ තිබෙනවා. එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් මේ නිශ්චිත මොහොතේදී ලේ ගංගාව බවට පත් වුණේ නැත්නම් ඊළඟ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ගරු කතානායකතුමනි ලේ ගංගාව බවට පත් වෙනවා. එනිසා මේ දේශපාලන කුමන්ත්‍රණය සිදු වූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ අපි ගරු කතානායකතුමනි මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයපත් කළ යුතුයි කියන දැඩි ස්ථාවරයක ඉඳගෙන කටයුතු කරමින් තිබුණා. මේ දේශපාලන කුමන්ත්‍රණය ආණ්ඩුව එහෙට මෙහෙට ආණ්ඩුව කුමන්ත්‍රණකාරී අටවල නතර වුණේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි බලයෙන් බලය අරගෙන ඒ බලය හරහා තමන්ගේ බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා අවස්ථාවක් නිර්මාණය වුණා. මේ රටේ ජනතාවට මේ රටේ දේශපාලකයෝ කවුද? මේ පාර්ලිමේන්තුව කවුද? තෝරා එවත් තිබුණ මන්ත්‍රීවරු කවුද කියන එක පිළිබඳ ඉතාමත් හොඳ වෙන්දේශපලට ඉදිරිපත් කරන ලැබුවා. ඒ නිසා ගරු කතානායකතුමනි මන්ත්‍රීවරු බුරත කඳන් විකිණනවා වගේ වටාඩි ගණනකට තමන් පාර්ලිමේන්තුව කොච්චර කාලයක් හිටියාද තමන්ට කොච්චර ප්‍රමාණයක මනාප තිබෙනවාද කියන සංඛ්‍යා දත්ත මත අලවිය තීරණ වෙන්න පටන් ගත්තා. ඒ නිසා මන්ත්‍රීවරු වෙන්දේශපලට ආවා. මේ රටේ අසිස්තත්වයේ දේශපාලනයේ ඔටුනු පලන් යුගයක් බවට මේ යුගයේ පත් වෙමින් තිබුණා. ගරු කතානායකතුමා ඉතාමත් අවධාරණයෙන් කියන්නේ පණින්න විතරක් නෙවෙයි. දැන් බොහෝ අය කියන මෙහෙට පණින්න සල්ලි ගත්තා කියලා. මම අවධාරණය කරන්න ගරු කතානායකතුමනි පණින්න විතරක් නෙවෙයි ඉන්න සල්ලි අරන් තියෙනවා. මේ අසිස්ත දේශපාලනය එදායින් පස්සේ අපේ රටේ දියත් වෙන්න පටන් ගත්ත අසිස්ත දේශපාලනය. අපි මේ රටේ පොදු ජනයාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අසිස්තත්වයට පත් වී තිබෙන දේශපාලනය ශිෂ්ටත්වයේ කරා ගෙනීමේ වගකීමක් අපිට නැද්ද? වටාඩි ගානට මන්ත්‍රීවරු තීන්දුව වෙන මොකද මිල වෙන්දේශපලේ තීරණ වෙන සංස්කෘතියක් මේ රටේ ගොඩනැගීම මොනතර යුක්තිසහගතද? ඒ නිසා අපේ රටේ මේ අසිස්තත්වයට පත් වී තිබෙන දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා දිගු අරගලයක් තිබෙනවා. ඒ අරගලය සඳහා දිගු කාල ලෙස ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙන සූදානම් කියන පණිවිඩයක් මේ වෙලාවෙක දෙනවා. ගරු කතානායකතුමනි කුමන්ත්‍රණකරුවමනා වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව කල් දැමුණු ලැබුවේ. බලහත්කාරයෙන් බලය හදාගෙන ඒ බලය හරහා අමාත්‍ය දුර ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය දුර ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය දුර ලබා දෙමින් සමහරට බිය ගැන්වීම හරහා නඩු පෙන්නමින් ෆයිල් පෙන්නමින් මුදල් විසි කරමින් මේ අසුද්ධ ක්‍රියාවලිය දියත් වෙන පටන් ගත්තා. හැබැයි ගරු කතානායකතුමනි මේ අසුද්ධ ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා ජනාධිපතිවරයා මොකද කරේ? පාර්ලිමේන්තුව කල්තබා වෙන්දේශීය කාල පරිච්ඡේදය වෙන්දේශීය විවෘත කිරීමේ කාල පරිච්ඡේදය ආරම්භ කරත් වෙන්දේශීය අර තමන්ගේ වමනාව ඉටු කරගන්න බැරි වුණා. අවසානයේදී මේ පාර්ලිමේන්තුව විසුර හැරීම ලක් කරා. ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනය පත් කිරීමේදී අපේ ප්‍රධාන අදිටනක් තිබුණා. අපි පිළිගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව තෝරා පත් කරගන්න ලා දෙන්නේ එක ජනවරමකි. ජනාධිපතිවරයාට තියෙන තව ජනවරම. එනිසා පාර්ලිමේන්තුව එක ජනවරමක් නියෝජනය කරනවා. ජනාධිපතිවරයා තව ජනවරමක් නියෝජනය කරනවා. ජනාධිපතිවරයා තේරෙන්නේ ජනතාවගේ ඡන්දෙන්, පාර්ලිමේන්තුව තේරෙන්නේ ජනතාවගේ ඡන්දෙන්. ඒ නිසා ගරු කතානායකතුමනි දේශපාලන මූලධර්මයක් හැටියට එක ජනවරමක් විසින් තව ජනවරමක් වරමක් යටත් නොකළ යුතුයි. ජනාධිපතිවරයාගේ ජනවරම විසින් පාර්ලිමේන්තුව ජනවරම යටත් නොකළ යුතුයි. හැබැයි අපේ ව්‍යවස්ථාව ඇතුලේ ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබුණා පාර්ලිමේන්තුව ජනවරම ඉවත් කරන්න. අපි ඉතිහාසය අහලා තියෙන ගරු කතානායකතුමනි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අවුරුද්දක් අවසානයේදී පාර්ලිමේන්තුව අවුරුද්දක් ගත වුණාට පසුව තමන්ගේ විසුරුව හැරීමේ බලය අත්පත් කරගත්තා. මන්ත්‍රීවරුන් ඉල්ලා අස්කිරීමේ ලියුම් තමන්ගේ සාක්කුවට දාගත්තා. ඒ නිසා බලහත්කාර ලෙස ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කරා. ඒ ඒකාධිපතිත්වයේ කෙලවර වුණේ ගරු කතානායකතුමනි උතුරේ දකුණේ සිවිල් යුද්ධයකට මුහුණ දීලා. දකුණේ සිවිල් යුද්ධයකට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීම නිසා 60,000කට ආසන්න අපේ සමාජිකාවන් විනාශයට පත් වෙච්ච යුගයකට අත්දැකීම් තිබෙන අපි උතුරේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි නිසා මා විශාල ව්‍යසනයකට මුහුණ දීපු ජනතාවක් ඉන්නවා. එනිසා උතුරේ ජනතාවට උතුරේ දේශපාලන නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් වන දෙමළ ජාතික සම්ප්‍රදායන්ටත් විශේෂම ජනතා විමුක්ති පෙරමුණට විශේෂ වගකීමක් තිබෙනවා. මේ වර්ධන වෙමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය පාලනය කළ යුතුයි. මේට ඇරිව සටන් කළ යුතුයි. ඒ අදිටනින් යුතුව තමයි ගරු කතානායකතුමනි අපි මේ සටනට අවතීර්ණ වී තිබෙන්නේ. යළි එවැනි යුගයක් මේ රටේ නිර්මාණය වීම සඳහා ඉදකඩ නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීමේ දිශාව අපි ආපසු හැරවිය යුතුයි. ඒ හැරවීමේ අදිස්ථානයෙන් අපි මේ ප්‍රවේශයට අවතීර්ණ වුණා. ගරු කතානායකතුමනි මේ විනාශය සඳහා
මේ ජනාධිපතිවරයා සතු තිබෙන අසීමිත බලතල විශාල ලෙස අපේ රට ව්‍යසනය නිර්මාණය කළා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරන්න මිනිස් ගංග ඇවිදින කරකෝප්ප වලට රට පරිවර්තන කරන්න රාජ්‍යාතන මුළුමනින්ම අඩපණ කරන්න මහජන නියෝජිතයගේ දෙන වටිනාකම් මුළුමනින්ම දියකර හරින්න දේශපාලන පක්ෂ බිලිගන්න මේ සියල්ල අධිකරණය තමන්ගේ අතට ගන්න පාර්ලිමේන්තුව තමන්ගේ අතට ගන්න මේ සියල්ල හැකියාවක් ලැබුණා මේ විදායක ජනාධිපති ධූරයට. නිසා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තුකින් යුතුව විදායක ජනාධිපති ධූරය කප්පාදු කිරීම සඳහා අහෝසි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ සඳහා මැතිවරණයක් පැවැත්වුවා. ඒකට ජනවරමක් ලැබුණා. ඒ ජනවරම මුළුමනින්ම ඉටු කරගන්න බැරුණත් 19 වෙනි සංශෝධනයේ ගරු කථානායකතුමනි ජනාධිපතිවරයා විසින් තේරුම් ගත යුතු තිබෙනවා. 19 වෙනි සංශෝධනයේ හරය තිබෙන්නේ ජනාධිපතිවරයා සතුව තියෙන ජනවරමට පාර්ලිමේන්තුවේ ජනවරම යටත් නොකළ යුතුයි කියලා. එයයි ඒකේ හරය. ඒ හරය පිළිබඳව යම් දෙල් කූඹි ඔලුවක තරම් හිසක මොලයක් තිබෙනවා නම් ජනාධිපතිවරයාට 19 වෙනි සංශෝධනයේ තිබෙන හරය ඒ මුඛ්‍ය ප්‍රමාර්ථය තමයි ජනාධිපතිවරයා සතුව තිබෙන ජනවරම පාර්ලිමේන්තුවේ ජනවරමට යටත් නොකළ යුතුයි කියන එක. හැබැයි ජනාධිපතිවරයා කරේ කුමක්ද කරු කතානායකතුමනි? ජනාධිපතිවරයා විසින් කරපු දේ තමයි තමන්ගේ තමන් සතුව තියෙන විධායක බලය උපයෝග කරගෙන මේ පාර්ලිමේන්තුව විසුවහරන ලැබුවා. ඒ කිසිසේත්ම ව්‍යවස්ථාවට අනුරූපී ක්‍රියාදාමයක් නොවේ. ඒ විශේෂම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මේ රටේ මූලික නාය මූලික පුරවැසියා රටේ ජනාධිපතිවරයා ඔහු කරු කතානායකතුමනි බැඳී සිටින්නේ කුමටද? රටේ ජනාධිපතිවරයාට කරු කතානායකතු තමන්ගේ හිතේ ඇතිවෙන තමන්ගේ ඔළුවේ ඇතිවෙන සිතුවිලි වලට රට පාලනය කරන්න අයිතියක් නැහැ. තමන්ගේ ඔළුවේ ඇතිවෙන මනස්ගත වලට රට පාලනය කරන්න අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට සීමාමයින් සලකුණු කරලා දීලා තිබෙනවා. ජනාධිපතිවරයාට තමන්ගේ පාලන පිළිවෙල සටහන් කර තිබෙන සීමාමයින් තිබෙන ව්‍යවස්ථාව ඇතුලේ ඒ ව්‍යවස්ථාවට අනුරූපී වන පරිදි තමයි ජනාධිපතිවරයා තීන්දුව ගත යුත්තේ ජනාධිපතිවරයා හැසිරිය යුතු වන්නේ. හැබැයි කරු කතානායකතුමනි මේ ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ව්‍යවස්ථාව කඩලා තිබෙනවා. ඒ අනුව තමයි ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනයේ මූලික හරය වන පාර්ලිමේන්තුවේ ජනවරම ජනාධිපතිවරයාට යටත් නොකළ යුතුයි කියන මූලික හරය ප්‍රතික්ෂේප කරමින් මේ පාර්ලිමේන්තුව විසුරුවහරන ලැබුවා. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව විසුරුවහරන ලැබුවා. එතනින් නතර වුණේ නැහැ ගරු කතානායකතුමනි. අපි කල්පනා කරා මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව අපි අධිකරණයට යා යුතු තිබෙනවා. වෙන පිහිටක් අපිට තිබුණේ නැහැ. ගරු කතානායකතුමනි අධිකරණයට හමු ගියා. විශේෂම ශ්‍රේෂ්ඨාධිකරණයට දස සියවස් දෙකකට වැඩි ඉතිහාසයක් අපේ අධිකරණ පද්ධතියේ තිබෙනවා. ඒ සියවස් දෙකකට වඩා දැඩි දීගු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් විධායකයත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් එකට භාජනය වෙන නඩුවක් විභාගයට ලක් කරනු ලැබුවා. එක පැත්තකින් විධායකය උපයෝග කරගෙන පාර්ලිමේන්තුව බලය ශූන්‍ය කර තිබෙනවා. පාර්ලිමේන්තුව නිහිනතාවකට පත් කර තිබෙනවා. අධිකරණය සඳහා මැදිහත් වූ තිබෙනවා. ලංකා අධිකරණ ඉතිහාසයේ පාර්ලිමේන්තුවත් විධායකයත් අධිකරණයත් එකට ගත කරන නඩුවක් දියත් වෙන පටන් ගත්තා. ගරු කතානායකතුමනි පසුගිය 13 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ අගමිනිසුරුතුම ඇතුළු මිනිසුරු මණ්ඩල විසින් ඉතාමත් ඓතිහාසික තීන්දුවක් ලබා දෙන ලැබුවා. ජනාධිපතිවරයාගේ අත්නෝමතික පාර්ලිමේන්තුව විසුරු හරීම ගැසට් නිවේදනය අත්විටීමකට භාජනය කර ලැබුවා. ගරු කතානායකතුමනි අත්විටීමකට භාජනය නොවෙන්න මේ පාර්ලිමේන්තුව විවෘත වෙන්නේ නැහැ. මතක තබා ගන්න. මේ පාර්ලිමේන්තුව විවෘත වෙන ප්‍රධාන සාධකය 13 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දෙන ලද අත්විටීම නියෝගය. ඒ පාර්ලිමේන්තුවේ විසුරු හැරීම අත්හිටුවීම නියෝගයේ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් වහාම පක්ෂයකට ගරු කතානායකතුමනි මේ රට අපි ප්‍රකාශ කර අපි ඔබතුමත් මුණ ගැහුණු මුණ ගැලී අපි ප්‍රකාශ කර ශ්‍රේෂ්ඨාධිකරණ මේ කුමන්ත්‍රණය පළමුව පියවර පරාජයට පත් කළා තිබෙනවා. මේ කුමන්ත්‍රණය දෙවනි පියවර සහතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන බව මේ රටේ ජනතාවට අපි ප්‍රකාශයට පත් කරා. ඊළඟ ගරු කතානායකතුමනි විවෘතුනේ පාර්ලිමේන්තුව මේ කුමන්ත්‍රණය ඊළඟ ක්‍රියාදාමයේ පරාජයට පත් කිරීමේ අවස්ථාව තිබුණේ පාර්ලිමේන්තුවට 14 වෙනිදා. අපි ඉතා හොඳින් දන්නවා ගරු කතානායකතුමනි ජනාධිපතිවරයා 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්නේ සුව කැමැත්තෙන් නෙවෙයි. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ අත්විටීමේ නියෝගයේ හේතු නිසා ඔහු විසින්ම නිකුත් කරග තිබෙන ගැසට් නිවේදනයේ ප්‍රතිඵලයක් අනුව පාර්ලිමේන්තුව කැඳවිය යුතු තිබුණා. ඔහුට පාර්ලිමේන්තුව යලි කැඳවන්නේ නැතුව සැසිවාරය අවසන් කිරීම සඳහා බලයක් තිබුණේ. ඒ නිසා ජනාධිපතිවරයා තමන් විසින්ම නිකුත් බලලා ගන්නගෙන වාඩි වෙන්න ජනාධිපතිවරයා තමන් විසින්ම නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ ගොදුරබ්බවට ජනාධිපතිවරයා පත් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 14 වෙනිදා මේව පාර්ලිමේන්තු විවෘත කරනු ලැබුවේ. ගරු කතානායකතුමනි දේශපාලන අපි කරන්නේ මන්දක වාසුදේව නානක්කාර මහත්මයා කිව්වා ඉතාමත් හොඳ ප්‍රකාශයක් මේ පිළිබඳ කරා. මෙවැනි දේශපාලන අර්බුද තත්වයන් ඇතුලේ නීතිය විවස්ථා යට යමින් දේශපාලන උඩට එනවා කියලා කිව්වා. එනිසා අද තිබෙන්නේ නීතිය ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නට වඩා දේශපාලන පක්ෂ ප්‍රශ්නයක් කරලියට ඇවිල්ලා තිබුණා. සද 14 වෙනිදා දිනය ඉතාමත් තීරණාත්මක දිනයක් බවට පරිවර්තන වී තිබුණා. මොකද අනිවාර්යයෙන්ම 14 වෙනිදා පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණය පරාජය පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලැබුවේ නැත්නම් රාත්‍රී 12ට ඊළඟ ගැසට් නිවේදනය අනුව
පාර්ලිමේන්තුව සැසිවාරය ජනාධිපතිවරයා විසින් අහෝසි කරනවා අවසන් කරනවා ඒක අපි දන්නවා ගරු කතානායක දේශපාලනි විවස්ථා මේ සියල්ල මේ කුමන්ත්‍රණය වෙනින් ප්‍රයෝග කරගෙන තිබෙනවා එනිසා කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා ධෛර්යය සපයන කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා පෙනී සිටින අය ඒ අවස්ථාව ප්‍රයෝග කරගත යුතු නැහැ ඒ බරින්ම කුමන්ත්‍රණ කරුවන්ට විවස්ථා දීති රීති අසරින් ගන්න පුළුවන් නම් ගරු කතානායකතුමනි කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න ඉන්න බව සදාචාරය බලාපොරොත්තු වෙන පාගේ මම ඒගොල්ලන්ට කියනවා කුමන්ත්‍රණය අසිස්තනම් ඒකට හරි සටනේ ශිෂ්ටත්වයේ සීමාමායි මහන්ඩ පාගල මම ජනාධිපතිවරයාට කියන්නේ මේක අහගෙන ඉන්න ඕනේ ජනාධිපතිවරයා මේ කුමන්ත්‍රණය අසිස්තයි මේ කුමන්ත්‍රණය සදාචාරයට විරෝධී මේ කුමන්ත්‍රණය ජනවරමට විරෝධී මේ කුමන්ත්‍රණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට විරුද්ධයි මේ කුමන්ත්‍රණය ජනාධිපතිවරයාගේ බැඳී තිබෙන ව්‍යවස්ථාවට පටහැනි එනිසා ගරු කතානායකතුමනි එවැනි කුමන්ත්‍රණයක් කරලා ජනාධිපතිවරයා ඊට පස්සේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමේ ශිෂ්ටත්වයක අගු හිල් හොයනවා ජනාධිපතිවරයාට අයිතියක් නැහැ අපේ රටේ ශිෂ්ටත්වයේ හිල් හොයන තවදුරටත් එනිසා ගරු කතානායකතුමනි 14 වෙනිදා පාර්ලිමේන්තුවේදී මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුව තිබුණා අපි ගරු කතානායකතුමනි හැම වෙලාවෙම විවස්ථාව සහ රීතීන් උපයෝග කරගන්න ලැබුවා අපි කිසි විටක මේ පාර්ලිමේන්තුව මෙහෙවනු ලබනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුව මූලික වගකීම්ත්ත මේ පාර්ලිමේන්තුව අපි දැන් පුද්ගලිකව මම ගත්තොත් අවුරුදු 18කට අධික කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තිබෙනවා ඉතාමත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඉන්නවා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඉන්නවා ඔබතුමත් දීර්ඝ කාලයක් අපේ රටේ දේශපාලනයේ නිරත වෙන කෙනෙක් හැටියට අපි හැමදෙනාම අපි මේ පාර්ලිමේන්තුව රටේ සියලු ජනයාගේ ප්‍රශ්න විසඳන සියලු ජනතාවගේ සටන් වේදිකාවක් ලෙස පිළිගන්නේ නැහැ අපි එහෙම පාර්ලිමේන්තුවට එවන උත්තරීතර භාවයක් දෙන්නෙත් නැහැ අපි ඒක දේශපාලන ව්‍යාපාරයකට පාර්ලිමේන්තුව තිබිය යුතු තැන පාර්ලිමේන්තුවට ප්‍රවරිත වෙන වගකීම පාර්ලිමේන්තුවේ සීමා මායිම් පිළිබඳ හොඳ ඇගයීමක් වෙන දේශපාලන ව්‍යාපාරය එනිසා අපි සියල්ල පාර්ලිමේන්තුව විසඳා ගත යුතුයි සියල්ල උත්තරීතරයි මෙතනය කියන මිත්‍යා ප්‍රබන්ධවල අපි නැහැ ගරු කතානායකට එවැනි මිත්‍යා ප්‍රබන්ධ හදපු අයම තමයි මේ පාර්ලිමේන්තුව කවර වර්ගයේ සහ නැද්ද කියන එක පහුගිය දින කීපය තුළ මේ රටේ ජනතාවට ඔප්පු කරමින් තිබෙන්නේ අපි නෙවෙයි හැබැයි ගරු කතානායකතුමනි අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආපු අවුරුදු 18ක කාල පරිච්ඡේදය ඇතුළත අපි උත්සාහ කරමින් තිබෙනවා මේ පාර්ලිමේන්තුව සම්ප්‍රදායෙන් මේ පාර්ලිමේන්තුව පාලනය වීම සඳහා තිබෙන ස්ථාවර නියෝග ආරක්ෂා කරගන්න ඔබතුමා දන්නවා කතානායක පුටි ඔතන ඉඳගෙන අපි අවුරුදු 3 හමාරක් ඔබතුමා කතානායකවර හැටියට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කටයුතු කරලා තිබෙනවා ඔබතුමාගේ හෝ කාර්ය මණ්ඩලයේ හෝ කාර්යභාරයට කිසිදු ලෙස අවහිරතාවයක් නොකරපු දේශපාලන ව්‍යාපාරයක් අපි හැම විට මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තු සීමාමායි මේ පාර්ලිමේන්තු වගකීම් මේ පාර්ලිමේන්තු උත්තරීතර වාවි සීමාමායි පිළිබඳ සියලු අවබෝධයන් තිබියදී අපි මේ පාර්ලිමේන්තුවේ පවත්වා ගත යුතු අවම ප්‍රජාතන්ත්‍රවාදී අවම ශිෂ්ටත්වයේ දේශපාලන පවත්වාගෙන යාම සඳහා උත්සාහ කරපු දේශපාලන ව්‍යාපාරය එනිසා ගරු කතානායකතුමනි 14 වෙනිදා කිසිසේත්ම ස්ථාවර නියෝග වලට පටහැනි සම්ප්‍රදායන්ට පටහැනි යෝජනාවක් ගෙනාවෙන්නේ නැහැ ඔබතුමාට මතකයි අපේ ස්ථාවර නියෝග සකස් කරා ස්ථාවර නියෝග අවුරුදු 2කට වඩා වැඩි කාලයක් මේ ස්ථාවර නියෝග පිළිබඳ සාකච්ඡාවක් තිබුණා දවසක විවාදයක් මේ පාර්ලිමේන්තු මේ ස්ථාවර නියෝග පත් කරා අද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන හැම දෙනාම ගරු කතානායකතුමනි මීට පෙර අපේ පාර්ලිමේන්තු උනේ මෙහුනේ අපි නොමැති කාලයක හදන ලද ස්ථාවර නියෝග වලින් හැබැයි දැන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අප විසින්ම මේ වර්තමාන පාර්ලිමේන්තු විසින්ම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු විසින්ම අනුමත කරන ලද ස්ථාවර නියෝග තමයි අද තිබෙන්නේ ඒ ස්ථාවර නියෝග වලට තමයි අපි යටත් එනිසා ගරු කතානායකතුමනි මේ කුමන්ත්‍රණ පරාජයට පත් කිරීම සඳහා අපිට තිබුණේ 14 වෙනි දිනේ ඒ 14 වෙනි දිනේ මේක පරාජයට පත් කළ යුතුමයි ඒ පරාජයට පත් කිරීම සඳහා ස්ථාවර නියෝග වලට අනුරූපී වන පරිදි අවශ්‍ය වෙන යෝජනාවක් අපි ඉදිරිපත් කරා ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග දැන් මේ දිගටම ජනාධිපතිවරයා විවස්ථාව කඩලා හඳපානේ ආණ්ඩු හදලා කරන්න පුළුවන් විකාර රූපී වැඩ ඔක්කොම කරලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මේ යෝජනාව සම්මත වුණාද නැද්ද කියලා වග විභාගයට ලක් කරමින් තිබුණා ශිෂ්ටත්ව පිළිමර ප්‍රශ්න කරනවා ජනාධිපතිවරයාට ශිෂ්ටත්ව පිළිමර ප්‍රශ්න කරන්නවත් අයිතියක් නැහැ අද මේ රටේ අසිස්තම දේශපාලනේ විවස්ථා උල්ලංඝනය කරපු දේශපාලනේ නීති කඩපු දේශපාලන රටට ගෙනල්ලා යටි කුමන්ත්‍රණකාරී ඩීල් සහිත දේශපාලන රටට ගෙනල්ලා අද රටේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න එතුමා පෙළඹිලා තිබෙනවා හැබැයි එතුමා අහගෙන ඉන්න මම එතුමාට කියන්න කැමතියි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඔබතුමාට උදේම රැස්වෙච්ච අවස්ථාවේදී අපි අද විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බව ඔබට 14 වෙනිදා උදේ අපි දැනුම් දුන්නා. ඒ දැනුම් දුන්න පමණක් නෙවෙයි මේ එතෙන්දී අපි තා පැහැදිලිව පෙන්වා දෙන්න ලැබුවා එම යෝජනාව ගෙනෙන්නේ කොහොමද? ස්ථාවර නියෝගවලම ගරු කතානායකතුමනි 135 වෙනි වගන්ති අනුව ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා මේ ස්ථාවර නියෝග අත්හිටුවේ හැකියි කියලා. එනිසා ගරු කතානායකතුමනි අපි ඉස්සරලා මොකද කරේ? අපි ඉස්සරලම කරපු දේ තමයි පාර්ලිමේන්තුවේ ඉක්මන් යෝජනාවක් ගෙනීමට බාධා කරන ස්ථාවර නියෝග අත්හිටුවීමට භාජනය කරා. ඒ ස්ථාවර නියෝග අත්හිටුවීමකින් තොරව ඉස්සරහට යන්න බව බැරි බව අපි දැනගෙන හිටියා. එනිසා සුමන්දරයන් මන්ත්‍රීවරයා විසින්
මේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබුණා. කාට හරි තිබුණා මේ අවස්ථාවේදී ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයපත් කරන්න. හැබැයි ආණ්ඩුව කටවගත්තු සෙල්ලම් ආණ්ඩුවක වැජබුණු එක්කිසියෙකුට කොන්ද පණක් තිබුණේ නැහැ. ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයපත් කරන්න. මේ පාර්ලිමේන්තුවේ කරු කතානායකතුමනි ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සහ අත්හිටවන ලද ස්ථාවර නියෝගය මේ පාර්ලිමේන්තු විධිමත් ලෙස සම්මත වී තිබෙනවා. ඔබතුමා නිලහන්සාඩ් වාර්තාව දැන් නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා නිශ්චිත පරිදි ස්ථාවර නියෝග අත්හිටවීමේ යෝජනාව සම්මත වුණා. අනතුරුව කරු කතානායකතුමනි අපි මේ ස්ථාවර නියෝග අත්හිටවීමේ යෝජනාවට යටත්ව ස්ථාවර නියෝග වලට අනුරූපී වන පරිදි අපි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරා. මා විසින් ඉදිරිපත් කරා අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා විසින් ඉස්තිරි කර ලැබුවා. ගරු කතානායකතුමනි අපි දන්නවා මේ පාර්ලිමේන්තුක සිදුවිය හැකි යෝජනා අතර අයවැය ලේකම් නිසි බරක් තිබෙනා වගේම විශාල බරක් තිබෙන යෝජනාවක් තමයි විශ්වාස භංගයක් කියන එක. ඒක සෙල්ලම් දෙයක් නෙවෙයි. තිබෙන ආණ්ඩුවක් බිඳ වැටීම සඳහා විවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන ඉතාමත් වැදගත් බලය තමයි විශ්වාස භංගය කර ආණ්ඩුවක් පෙරලිය හැකි කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුළේ විවාදයට ලක් කරනවා නම් මේ පාර්ලිමේන්තුව සාකච්ඡා කරනවා නම් විශ්වාස භංගය තමයි ඉතාමත් වැදගත් යෝජනාව කියලා අපි පිළිගන්නවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව අපි රෙගුලාස් සම්මත කරනවා, අනපන සම්මත කරනවා, විවිධ රටේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. හැබැයි ඒ ඔක්කොටමත් වඩා උඩින් තියෙන බව අපි පිළිගන්නවා ආණ්ඩුවකට ඇහිවගෙන එන ලද විශ්වාස භංග යෝජනාව. ගරු කතානායක ස්ථාවර නියෝග වලට අනුරූපී වන පරිදි අපි මේ ස්ථාවර මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරා. අපි ඉතාමත් කැමැත්තෙන් හිටියා මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳව හොඳ විවාදයක්. ගරු කතානායක මේ විවාදයක් අවශ්‍යයි. මොකද ආණ්ඩුවක් බලයෙන් නිරපා හැරීම සඳහා ගෙන එන ලද යෝජනාව. ඒ යෝජනාව නිකම් අතෝසනවා වෙනුවට අපි ඉතාම සුව කැමැත්තෙන් හිටියා ගරු කතානායකතුමනි විශ්වාස භංග යෝජනාව මේ පාර්ලිමේන්තු විවාදයට පත් කරන්න. ඒ මොකද මා ඉදිරිපිටම තමයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා වාඩි වෙලා හිටි. ඒ විශ්වාස භංගේ ගේන වේලාවේදී අගමැතිවරයා ගේන වේලාවේදී සම්මත වෙනාට පසුව ඔව් නැතු වෙනවා. මට කාලාන්තරයක් තිස්සේ වමනාවක් තිබෙනවා ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපිටම ඔහුගේ ක්‍රියාකලාපයන් සහ ඔහුගේ පාලනය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම වමනාවක් තිබුණා. එනිසා මම බලාපොරොත්තු හිටිය විශ්වාස භංගේ දවසේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපිට ඔහු පිළිබඳ අපිට තිබුණා කතාවක් ඒ කතාව කරන්න. ඒ වගේම අවුරුදු තුනමාරක පාලනේ ගරු කතානායකතුමනි දින 2015 ජනවාරි මාසේ 8 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ගොඩනැගෙන්නේ එක්සත් ජාතික පක්ෂ ඇතුළේම තියෙන සක්කිතාවයක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. කවුරු හරි විශ්වාස කරනවා නම් ජනවාරි මාසේ 8 ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂ අත්පත් කරගෙන තියෙන සක්කිතාවයෙන් ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක ඊට හොඳින් පෙන්වන්න කරන ගරු කතානායකතුමනි ඊට පෙර තිබුණු පළාත් සභා මැතිවරණ සියල්ලගම ඡන්ද ප්‍රතිඵල එකතු කරත් ජනාධිපති ඡන්දයට පෙර තිබුණු සියලු පළාත් සභා මැතිවරණවල ඡන්ද ප්‍රතිඵල එකතු කරත් ලක්ෂ 30 ඉක්මවන්නේ නැහැ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය. හැබැයි ලක්ෂ 62කට ආසන ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙන්නේ ජනාධිපති වරද මොකද්ද ඒක පිටපස්ස තිබුණේ. ඒක පිටපස්ස තුන එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව නොවන බව එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත යුතු තිබුණා. එදා ජනවාරි මාසේ 8 වෙනිදා 62 ලක්ෂක ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරමේ අපේක්ෂාවන් තිබුණා. ඒ ජනවරමේ අපේක්ෂාව මුළුමනින්ම කන පිට හරවමින් කටයුතු කරමින් තිබුණේ. ඒ ජනවරම කරු කතානායකතුමා ලබා දීලා තිබුණේ වංචාවට හේව. හැබැයි කරු කතානායකතුමා වංචාවේ යෙදුණා. ජනවාරි මාසේ 10 වෙනිදා ආණ්ඩුව හදනවා. පෙබරවාරි මාසේ 28 වෙනිදා තමයි දින 50කට මත්තෙන් තමයි බැඳුම් කර කුප්‍රකට මංකොල්ලේ සිද්ධ කර මේ ආණ්ඩුව. එනිසා මේ ආණ්ඩුව දින 50ක් යනකොට ජනවරමට පිටුපාන්න පටන් ගත්තා. එතනින් නතර වුණේ නැහැ ගරු කතානායකතුමනි. අයවැය ලේකන මේ සියල් ළඟම යෝජනා කරමින් තිබුණේ මොකද්ද? 1977 දියත් කරන අද වැරදි ආර්ථික ප්‍රතිපත්තිය තව තවත් ඉදිරියට ගෙන යමි. විනාශකාරී කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිය ගමන්මක තමයි තීරණය කළ තිබුණේ තමුන් වහන්සේලා. එනිසා ජනවරමට ප්‍රතිපක්ෂ තමයි කටයුතු කරමින් තිබුණේ. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ මාස 18කට වඩා වැඩි කාලයක් වහලා දෙමව්පිය පාරට අවිල්ල ආචාර්යවරු පාරට අවිල්ල ශිෂ්‍ය පාරට අවිල්ල ඉන්නකොට ඒ ප්‍රශ්නය පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවනි අනුගමනය කරේ කවර ප්‍රතිපත්තියක්ද? ඔහුට රාජසේනරත්නයි ඔහුගේ යම් පෞද්ගලික වමනාවේ මත තමයි මුළුමනින්ම සයිතම් ප්‍රශ්න මෙතර කාලයක් ඇදගෙන තිබුණේ. ආණ්ඩුවක් ලෙස නෙවෙයි කටයුතු කරේ, තම තමන්ගේ පෞද්ගලික වමනාවන් මත මුළුමනින්ම ජනවරමට පටහැනිව තමුන්වහන්සේලා කටයුතු කරන්න පටන් ගත්තා. තමුන්වහන්සේලා සිංගප්පූරු ගිවිසුම අත්සන් කරේ කොහොමද? සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙන ලද අනුමැතිය තමයි ඒ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කොට නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කිරීම. නමුත් එවැනි නැවත ඉදිරිපත් කිරීමක් කරුණේ නැහැ. ජනවාරි මාසේ පළාත් පාලන මැතිවරණ කාලේ ජනතාවගේ පිළිබඳ අවධානයක් යොමු වන කාලේ තමුන්වහන්සේලා හොර රහස මේ ගිවිසුම් අත්සන් කරා. මේවා මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයාගේ හෝ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික දේපලක් නෙවෙයි. ඔවුන්ගේ දේපල පවරාදීන් පිළිබඳ ප්‍රශ්න නම් ඔහුගේ ව්‍යාපාර පවරාදීන් ප්‍රශ්න නම් අපිට ප්‍රශ්නයක් වේවා. රඳපාන කරත් කමක් නැහැ, රෑපාන කරත් කමක් නැහැ. හැබැයි මේවා මේ රටේ ජනතාවගේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා තිබෙන මාවත්, ඒ මාවත් මුළුමනින්ම
Mankola kanu vidhe tamai katutu karimi tibuni. Hambantara varaya giyusuma assankara cabinet malle thirne kumakda. Hambantara varaya giyusuma assankarana pera parliament vivadayak karala parliament vivadena sadhaniya yojanada giyusuna athulath karala assankaranna. Parliament vivada thirne kala thiyena sikuradata assankaranna daagena thiyena senasulada. Parliament mona sadhaniya vivadada? Mokadda kare? Eda takkade hituwakkar lesa takkade hituwakkar lesa tamai eda hambantara varaya giyusuma assankari. Hambantara varaya giyusuma assankarali wala tamai tamuna asela. Hambantara varayak miladi gannalada China samagamata badu ahosi kirime avurudu gananawakata avurudu 35 40 28 adi shestra gananawaka badu ahosi kirime gazette nivedana me parliament ekata ginawa garu kathanayakatumuni hambantara varayata milak niyama kala thirna kala vikunanawa vikkata passe ekata badu sahana denawa api edath ahuwa e badu sahana tamuna asala gederin denewa neme e badu sahana wala watinakama giyusumata attan karada ඇතුල් කරාද 21ක් නෑ ඒ නිසා තමුනාසල අවුරුදු 3මාරක ආණ්ඩුව කටයුතු කරමින් තිබුණේ ජනතාවට මුළුමනින්ම ප්‍රතිපක්ෂල සිටගෙනමි ඒ නිසා ගරු කතානායක එදා ගරු කතානායකතුමනි මේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විධිමත් විවාදයක් ඉදිරිපත් වෙනවා නම් ඉතාමත් අසීරුතාවයට පත් වී තිබෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව පිළිබඳවත් අපිට ලොක් කතාවක් කියන්න තිබුණා එතුමට ඇහෙන්න එදාවත් අඩුමතරම සීබුද්දෙන් අහයි කියලා අපි හිතුවා ඊට කලින් තමගේ පක්ෂ මන්ත්‍රීවරු මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව කියන කිසි හඬකට ඇහුම් කන්න දුන්නු නායකයෝ ඒගොල්ලෝ කරු කතානායකද ප්‍රජාතන්ත්‍රවාදයේ මුරකරුවෝ නෙවෙයි ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරු තමන් අසීරුතාවට පත් වුණාට පස්සේ තමන්ගේ තනතුර ගහලා ගියාට පස්සේ තමන්ට දේශපාලන වශයෙන් විනාශ වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පෙරා ගන්න එක වැරදි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන තමන්ගේ කැත කිලිටි ශරීරය වසා ගැනීම සඳහා තියෙන කඩමල්ලක් නෙවෙයි ඒ පිළිබඳවත් එදා අපිට විශ්වාසභංගයේ කරුණු ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳවත් මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිබඳවත් අහගෙන ඉන්නවන මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ ක්‍රියාකලාපයන් පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවේ විධිමත් විවාදයක් අපි පසුගිය 14 වෙනිදා බලාපොරොත්තු වුණා හැබැයි කරු කතාන මේ විවාද කරගන්න බැරි වුණා ඒ විවාද කරගන්න බැරි වීම හේතු කොටනම් තමයි පාර්ලිමේන්තුවේ සිදු නොවිතු තත්වයක් ඇතුළේ තමයි ඡන්ද විමසීමකට භාජනය කරු ලැබුවේ අපි ඉල්ලා හිටියා නමින් නමට ඔබතුමා මාදක අහංසවාද වාර්තා විතන අවස්ථා තුනක් කියනවා නමින් නමට ඡන්ද විමසීමට සූදානම් බව හැබැයි කණ්ඩායමට අවශ්‍ය වී තිබුණා කරු කතානායකතුමනි කිසිදු අවස්ථාවක ඡන්දේ මේ පාර්ලිමේන්තුවේ නිලස ප්‍රකාශන පත්‍රයෙන් වැළක්විය යුතු තිබුණා අන්නේ ප්‍රකාශන පත්‍රයෙන් වැළක්වීමෙන් නැවත කඩා කප්පල්කාර ක්‍රියාව අනුගමනය කරා ඒ කොමන බාධක මැදියේ හෝ ජනතාව විසින් මේ ව්‍යවස්ථා දායකට පවරා තිබෙන බලය ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඉතා වැදගත් කොටස පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලය වැදගත් කොටස ඉටු කර ගැනීම සඳහා කතානායකවරයා හැටියට ඔබතුමා විසින් ගනු ලබන තීන්දුව తీරන පිළිබඳව අපිට ඔබතුමා පැසසුමට භාජනය කළ හැකිව තිබෙනවා 14 වෙනිදා 15 වෙනිදා 10 වෙනිදා මේ පාර්ලිමේන්තුව ගනු ලබන තීන්දුව తీරන ඉතා වැදගත් තීන්දුව తీරන ඒකද ඉතාම පැහැදිලි ලෙස අද හන්සාඩ් එක නිකුත් වී තිබෙනවා විශ්වාසභංගයේ සම්මත වී තිබෙනවා ගරු කතානායකතුමනි මේ විශ්වාසභංගය පාර්ලිමේන්තුව සම්මත වුණාට පස්සේ මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේකට මේක හිල් හොයන්න තියෙන අයිතිය මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේක වංගු ගහන්න තියෙන අයිතිය මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මේ විශ්වාසභංගය හරියට සම්මත වුණාද නැද්ද කියලා වග විභාග කරන්න තියෙන අයිතිය මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් නිෂ්පාදනය සිද්ධ වුණාද නැද්ද කියලා වග විභාග කිරීමේ ප්‍රධානියා කතානායකතුමා කතානායකතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ තීන්දු తీරන වග විභාග පිළිබඳ තිබෙන ප්‍රධාන වගකීම්ත්තා මේ පාර්ලිමේන්තුවත් විධායකට යටත් කරලා නැහැ ජනාධිපතිවරයාට යටත් කරලා නැහැ එනිසා ඉතා පැහැදිලි ලෙස ඔබතුමා 15 වෙනිදා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලැබුවා විශ්වාසභංගයේ විධිමත් ලෙස සමත් වූ බවත් ආණ්ඩුවක් නොමැති බවත් ආණ්ඩුවක් නොමැති බව ප්‍රකාශනපත් කළා තිබෙනවා ගරු කතානායකතුමනි විශ්වාසභංගය පාර්ලිමේන්තුව සම්මත වුණාට පස්සේ මොකද ජනාධිපතිවරයාට තියෙන්නේ ජනාධිපතිවරයා නැමතත් කියන්නේ එතුමගේ ඔළුවේ හැදෙන හිතලු වලට එතුමගේ ඔළුවේ හැදෙන හිතලු වලට පුළුවන් පොළොන්නරුවේ කුඹුරක් වගා කරන්න එයාට හිතුනොත් බාස්මති ගහම කළා බාස්මති ගහන්න පුළුවන්. එයාට හිතුනොත් යූරියා ගහන්න ඕන කියලා සති දෙකෙන් යූරියා ගහන්න පුළුවන්. එයාට හිතුනොත් කාබනික පොහොර දාන්න පුළුවන් රසායනික පොහොර වෙනුවට කියලා ඒක කරන්න පුළුවන්. තමන්ගේ කුඹුරක් වගා කරන්න පුළුවන් තමන්ගේ ඔළුවේ හැදෙන හිතලු වලට. හැබැයි ජනාධිපතිවරයාට ජනාධිපතිකමේ වගකීම් ඉටු කරන්න බෑ තමන්ට ලැබෙන හිතලු වලට. ජනාධිපතිවරයා යටත් මේ ව්‍යවස්ථාවට. එනිසා ජනාධිපතිවරයා මොකද කළා තිබෙන්නේ? ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව ආණ්ඩුව පෙරලීම සඳහා අවශ්‍ය වෙන අවස්ථා තුනක් සඳහන් කරලා තිබෙන ව්‍යවස්ථාවේ 1 පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එතුමා ආවේ නැහැ කියවන්න අපි බලාගෙන හිටියේ එතුමා එදාට ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ කියලා මොකද අපි දන්නවා මේ පාර්ලිමේන්තුවට එන්න ඕන ගරු කතානායකතුමනි ඇඳුම් ඇඳගෙන ඒ නිසා එතුමා ආවේ නැහැ පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළොත් එවිටද
ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කළොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ? තවම ජනාධිපතිවරට කරන්න තියෙන්නේ. මේ ජනාධිපතිවර ඊයත් කැබිනට් මණ්ඩල කඳවන මේ ගරු කතානායකතුමනි මෙහෙම ආණ්ඩු තියන්න පුළුවන්. මේ අලිබබායි හොරු 40යි වගේනේ. අලිබබායි හොරු 40 එකතු වෙනවා. එකතු වෙලා කියනවා අද බැංකුවකට ගහමු. අද තවතනකට හොරකම් කරමු. මේ වගේ ආණ්ඩු කරගෙන යන්න පුළුවන්. විවස්ථාවේ නිශ්චිත පරිදි පාර්ලිමේන්තු විශ්වාසභංගය සම්මත වූවහම ආ කැබිනට් මණ්ඩලය විසිරුව හැරෙන්නේ. ජනාධිපතිවරේ කරන්න ඕනේ. ඊළඟ ජනාධිපතිවරට තියෙන්නේ මොකද්ද? අන්න ගරු කතානායක ජනාධිපතිවරට දීලා තිබෙනවා. ඒ වෙලාවේ 70 වෙනි විවස්ථාවට අනුව පාර්ලිමේන්තු විසිරුව හැරලා නැත්නම් 42 වන 43 වන 44 වන සහ 45 වන විවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ද අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් නොවන අමාත්‍යවරුන්ද නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කළ යුත්තේය. දැන් එතුමට වෙන මුකුත් නැහැ. පාර්ලිමේන්තු විශ්වාසභංගය සම්මත වුණාට පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන්නේ නව ආණ්ඩුව පිහිටවීම. එතුමට ඕන නැහැ රාජපක්ෂ මහත්තයත් එක්කම හුරතල් වෙන්න ආයේ දියුරුම් දෙන්න යා. අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ව්‍යවස්ථාවේක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විශ්වාසභංගයක් යෝජනාව සම්මත වූවාට පසුව ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල තමයි පාර්ලිමේන්තු ආණ්ඩුව විසිරුව හැරෙනවා නව ආණ්ඩුව පත් කිරීම. දැන් දින පසුගිය 14 වෙනිදාගේ සිට දැන් සැලකීතු කාලයක් ගරු කතානායක ගත වෙමින් තිබෙනවා. මේ කාලය ඇතුළත ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව පත් කරලා නැහැ. දැන් ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව බල කරන්න ඕන ආණ්ඩුවක් හදන්න. එයාට විවස්සාවෙන් දීලා තියෙන විශ්වාසභංගය සම්මත වුණාට පස්සේ ආණ්ඩුව පිටවන්න ඕන යා. එයාට ඕන දින 10ක් දැන් ආණ්ඩුවක් නැහැ. එනිසා මේ අරාජිකත්වයේ කුමන්ත්‍රණකාරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එනිසා අද දින 10කට වඩා වැඩි කාලයක් ආණ්ඩුවක් නැහැ. එතුමාට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සයනේ සැතපීමම තමයි වඩාත් වැඩියෙන් උත්තේජනක හැඟීම් හදන්න කියලා හිතනවා නම් නැවතත් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕනනම් අගමැති ලෙස දිගුරුම් දෙන්න. නැවත කැබිනට් මණ්ඩලය පත් කරන්න. නැවත අපි එක පාර්ලිමේන්තුවෙන් බලා ගන්න. හැබැයි දැන් ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිවරයා තමන්ට පැවරී තිබෙන කාර්යභාරය දැන් ඉටු කරන්නේ නැහැ. එහෙනම් ඉටු කරන්නේ නැතුව කරු කතානායකතුමනි මේ හොර මණ්ඩලයක් රැස් වෙනවා වගේ කැලෑ ආණ්ඩුවක් රැස් වෙනවා වගේ කරු කතානායකතුමනි කැබිනට් මණ්ඩල රැස් වෙනවා තීන්දුව ගන්නවා තීන්දුව ප්‍රකාශන පත් කරනවා. අපි මේ රටේ සියලු රාජ්‍ය නිලධාරීන් ඉන්නලා හිටින්නේ මේ කැබිනට් මණ්ඩලයේ තවදුරටත් වළංගු කැබිනට් මණ්ඩලයක් නෙවෙයි. කිසිදු රාජ්‍ය නිලධාරියෙක් මේ කැබිනට් මණ්ඩලයේ විසින් ගනු ලබන කිසිදු තීන්දුව තීරණ ක්‍රියාත්මක නොකළ යුතුයි කියලා අපි මේ රටේ රාජ්‍ය සේවකයන් ඉල්ලා හිටිනවා. ඒ මොකද මේ රටේ විවස්ථාව රකින්න හැම රාජ්‍ය සේවකයම දිවුරුන් දී තිබෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි අපේ රටේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට විශාල කාර්යභාරයක් පෙවරෙනවා. මෙවැනි අරාජික තත්ත්වයක් ඇතුලේ හමුදාව පොලිසිය මේ විවස්ථාවේ ආරක්ෂාවේ ආරක්ෂකයන් වෙනුවෙන් මම කියන්නේ එකයි විවස්ථාව ආරක්ෂා කරන්න යන්නේ ආරක්ෂාව වෙනුවෙන් තමයි හමුදාව සහ පොලිසිය පෙනී හිටින්න ඕන. හමුදාව සහ පොලිසිය පෙනී සිටියොන්නේ විවස්ථාව කඩනායක ආරක්ෂාවට නෙවෙයි තේරුම් ගත යුතුයි. එනිසා හමුදාව සහ පොලිසිය තවදුරටත් හැසිරිය යුතු වන්නේ ජනාධිපතිවරයාගේ නියෝග මත නෙවෙයි කියලා අපි යෝජනා කරනවා. ඇයි කරු කතානායකතුමනි විවස්ථා හමුදාවට පොලිසියට බැඳී සිටින විවස්ථාව රකින්න ඔවුන් ආරක්ෂා කළ යුත්තේ විවස්ථාව රකින්න අය. ඔවුන් ආරක්ෂා කළ යුතු නැහැ විවස්ථාව කඩන අය. එනිසා ජනාධිපතිවරයාත් වර්තමාන ඊනියා කැබිනට් මණ්ඩලයත් කඩලා තිබෙන විවස්ථාව. එනිසා මේ රටේ ආරක්ෂක හමුදාවන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. මේ රටේ විවස්ථාව කඩන ලද කණ්ඩායමක් ආරක්ෂා නොකළ යුතුයි කියලා අපි විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටිනවා මේ රටේ හමුදාවෙන් පොලිසියෙන් සහ රාජ්‍ය සේවෙන් කරු කතානායකතුමනි. ඊළඟ කරු කතානායකතුමනි ඒ නිසා දැන් මේ අරාජකත්වය නිර්මාණය කිරීමේ ප්‍රධානම කුමන්ත්‍රණකරුවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. හැබැයි ඔව් කුමන්ත්‍රණය විවිධ ආකාරයෙන් වසා ගැනීම වෙනුවෙන් එක එක පක්ෂ සමග සාකච්ඡා පක්ෂ නායකයන් සමග සාකච්ඡා මම දන්න අදත් කවුරුහරි මන්ත්‍රීවරයෙක් සාකච්ඡාලු මම දන්න මොනව කරනවද කියන්න සර්වපාක්ෂික සාකච්ඡා ගරු කතානායකතුමනි තව දුරටත් අපිට නම් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක කිසි සාකච්ඡාවක් ඉතුරු වී නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සාකච්ඡා කළ යුතු වන්නේ තමන්ගේ හදවත සමග තමන්ගේ හෘද සාක්ෂිය සමග සාකච්ඡා කළ යුතුයි. ඔව් සාකච්ඡා කරන්න ඕන විවස්ථාවට අනුව කටයුතු කරාද නැද්ද ජනවරමට ඔව් කටයුතු කරාද නැද්ද කියන එක තමයි ඔව් වග විභාගයට ලක් කරන්න ඕනකම තිබෙන්නේ. අපි ඔය ගැන මොනවද සාකච්ඡා කරන්නේ? හෘද සාක්ෂියක් නැති කෙනෙකුට මේ රට පිළිබඳ රටේ ජනතාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති කෙනෙකුට කරු කතානායකතුමනි සාකච්ඡා වලින් ඇති ඵලය මොකද්ද? ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ කුඩා කුඩා එකිනෙකාට ගිල්වන ලනු ජනතා විමුක්ති පෙරමුණ ගිලින්න සූදානම් නැති බවත් මම ජනාධිපතිවරයාට මෙතෙන්දම මතක් කරන්න කැමතියි. ඒ නිසා මෙවැනි විවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපතිවරේ
විවස්ථාවම කරු කතානායකතුමනි, විවස්ථාව උල්ලංඝනය කළාද ජනාධිපතිවරයාට හේතු ගත හැකි විවස්ථානුකූල ක්‍රියාමාර්ගත් සඳහන් වී ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහත්මට මම මතක් කරලා දෙන්න කැමතියි. මතක තියාගන්න දෙකක් තියෙනවා. දැනුවත්වම විවස්ථාව උල්ලංඝනය, තව මානසික ආබාධ. මේ දෙකටම විශ්වාසභංග ගේන්න පුළුවන්. මම දන්නා මෛත්‍රීපාල සිරිසේන මහත්මට වළංගු වෙන කෝකද කියලා. මේ රටේ ජනතාව තීරණය කරයි ජනාධිපතිවරයාට එරෙහිව විවස්ථාවෙම තිබෙනවා. විවස්ථාව කඩනවා නම් ගෙන හැකි ක්‍රියාමාර්ග, ඒ ක්‍රියාමාර්ග වලින් කවර යෝජනාව ගත හැකිද කියලා අපි ඉදිරියේදී කල්පනා කරලා බලමු. එනිසා ඒකට සූදානම්. මොකද කරු කතානායකතුමනි, අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන. එයි මේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම නිසා විශාල ලෙස පීඩාවට පත් වුණු බැටකාපු දේශපාලන ව්‍යාපාරයක් අපි. එනිසා අපේ පක්ෂය මේ නිශ්චිත මොහොත දේශපාලන කරමින් තිබෙන්නේ. අපේ රටේ කිසිදු සමාජිකයෙක් හෝ අපේ රටේ පුරවැස් කිසිදු පුරවැසියෙක් හෝ රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් නොවිය යුතුයි කියන එක තමයි ජනාධිපති ගරු කතානායකතුමනි අපේ ස්ථාවරය. අපි හැම පියවරක්ම ගනු ලබන්නේ යලි රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට. මේ රටේ කවර දේශපාලන ක්‍රියාකාරිකයෙක් හෝ මේ රටේ මාධ්‍යවේදියෙක් හෝ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් හෝ රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් නොවිය යුතුයි. අන්න ඒ නිසා තමයි මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමේ පෙරටුගාමි කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඉටු කර තිබෙන්නේ. ගරු කතානායකතුමනි, මෙතන කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ ආරක්ෂා කිරීමක් අපට නැහැ. මම ඒකත් වගකීමෙන් කියන්නේ. මොකටද එක්සත් ජාතික පක්ෂ ආරක්ෂා කරන්නේ? අවුරුදු 3000ක් ඔවුන්ගේ කැත කිලිටි ඉතිහාසය මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ලෝගියම් වහගන්න ඉඩ නොදී යුතුයි. ඒකත් මේ රටේ ජනතාවත් එක්ක ඉදිරියේදී සාකච්ඡාවට බඳුන් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් ඉන්න බව මතක් කරන්න කැමති ගතු කතානෝ. අවුරුදු 3000ක් කැත කිලිටි ඉතිහාසයක් තිබෙනවා. මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇහුවොත් ඔවුන්ගේ හෘද සාක්ෂිය කියයි. ආණ්ඩුව කටයුතු කරේ කොහොමද? ආණ්ඩුව කරේ මොනවද? කරපු ඒවාට එකඟද? ගෲප් එක සාකච්ඡා කරපුව තීන්දුව බවට පත් වුණාද? ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න මොනවයි මතුවරද මෙදිහත් උනේ? රටේ ජනතාවගේ පොළොන්නරුවේ මන්ත්‍රීවරයා ඇවිල්ලා කියනකොට පොළොන්නරුවේ ජනතාව කියන්නේ මේකයි කියලා, හම්බන්තොට ජනතාව ඇවිල්ලා කියනකොට හම්බන්තොට ජනතාව කියන්නේ මේකයි කියලා, ඒ කිසිවත් සැලකිලා ගන්නේ නැතුව කොල්ලු පිටිය මොළ වලින් තමයි රටක් ගෙනියන්න හැදුවේ. ඒක තේරුම් ගත යුතු තිබෙනවා. ඒ මොළ අසාර්ථක වෙන බව තමයි මේ කුමන්ත්‍රණ දියත් කිරීම සඳහා පසුබිමක් නිර්මාණය වුණේ. ඒකත් හොඳින් තේරුම් ගත යුතු තිබෙනවා පාලකයන්. ඒව පිළිබඳව වෙනම කතා කරමු. දැන් ගරු කතානායකතුමනි, මේ තරම් විශාල අරාජකත්වයකට පත් කරලා මේ තරම් විශාල අස්ථාවරත්වයක් නිර්මාණය කරලා මේ තරම් ව්‍යවස්ථා කැඩීමේ ක්‍රියාමාර්ගයකට මේ දෙදෙනා ඇතුළුුනේ ඇයි? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ගරු කතානායකතුමනි, දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තිබෙනවා. එතුමාගේ කතාවේ කිව්වා ළමයා කාලේ මේක ඉඳගෙනත් හිටියා කියලා. මම දන්නේ නැහැ ඇත්තද කියන්නේ. එහෙමත් කිව්ව ගරු කතානායකතුමනි, එතුමා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කරලා තිබෙනවා, අමාත්‍යවරයෙක් කටයුතු කරලා තිබෙනවා, විපක්ෂ නායකවරයෙක් කටයුතු කරලා තිබෙනවා, අග්‍රාමාත්‍යවරයෙක් කටයුතු කරලා තිබෙනවා, ජනාධිපතිවරයෙක් කටයුතු කරලා තිබෙනවා, මේ පාර්ලිමේ අපව මන්ත්‍රීවරයෙක් කටයුතු කරලා තිබෙනවා, ආය හොර ඇමති කෙනෙක් හොර අගමැති කෙනෙක් කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට ලබා ගත හැකි සියල්ල කතානායක පුටුවේ හැරෙනකොට අනිත් සියල්ල අරගෙන තිබෙනවා. එතකොට එහෙම කරලා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු භාවිතාවන් පිළිබඳව එතුමාට යම් අත්දැකීමක් අවබෝධයක් තිබෙනවායි කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. එසේ නම් මේ අවුරුදු 3000ක් ගත වෙලා තිබුණු අපේ ගම්මල කියන ගරු කතානායකතුමනි, ඒකට සාමාන්‍යව අඹගස්වල අඹ හැදුනහම ඉදිච්ච යමේ කියලා ලේන්නු කනවා. ලේන්නු කෑවට පස්සේ ඉතුරු වෙන කෑල්ලට කියනවා ලේන් කොටේ කියලා. ගරු කතානායකතුමනි, ගමේ ඉන්න දරුවෙකුටවත් ලේන් කොටේ කන්න දෙන්නේ නැහැ. ඒක විස ඇති කියලා. හැබැයි මේ අගමැති කොටේ ගත්තේ ඇයි? මහින්ද රාජපක්ෂ මහත්තයා, මේ අගමැති කොටයක් නේ ගත්තේ. මන්දක කුමාර වෙලගම් මන්ත්‍රීවරයා කියලා තිබුණා. ඉතා හොඳට මල්වට්ටියක් අතේ තිබු මහින්ද රාජපක්ෂ මහත්තයාට අසූචි වට්ටියක් දුන්නා කියලා. ඇයි එහෙම වුනේ? ඇයි ඊළඟ පළාත් සභා මැතිවරණයට නියුක්ති තිබුණා? ඊළඟ ජනාධිපතිවරයෙක් ඒමට නියමිත තිබුණා. ඒ සඳහා අවශ්‍ය අනාපනප්පේ පාර්ලිමේන්තුවේ ඇතිතරම් සාකච්ඡා කරමින් තිබුණා. නිසි පරිදි මැතිවරණ ක්‍රියාදාමයක් කරා ඌට අවශ්‍ය නම් බලය සඳහා යන්න තිබුණු පාරක් තිබුණා. ඒ පාර එසේ තිබියදී මේ කොට ලේන් කොටයක් වෙනි අගමැති කොටය ගන්න මොකද්ද පෙළඹුවේ? ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ දැන් ආණ්ඩුවක් හදාගෙන තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ පැවරී තිබෙන ප්‍රධාන කාර්යභාරය දෙකක් තිබෙනවා. එකක් නීති සම්පාදනය, දෙක මූල්‍ය සම්පාදනය. ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ පැවරී තිබෙන ප්‍රධාන කාර්යභාරය දෙක, මේ රටේ පොදු ජනයා වෙනුවෙන් නීති හදන්න ඕන. දෙක, මේ මහජනයාගේ ධනය භාණ්ඩාගාරයේ තිබෙනවා. ඒ භාණ්ඩාගාරයේ ධනය බලා ගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතකින් තොරව කිසිදු මුදලක් වියදම් කරන්න ජනාධිපතිවරයාට හෝ මහින්ද රාජපක්ෂ මහත්තයාට බලයක් නැහැ. දැන් ගරු කතානායකතුමනි, මේ කාර්යයන් දෙකම මේ පාර්ලිමේන්තුව කරගන්න බෑ? මේ පාර්ලිමේන්තුව පුළුවන් ද නීතිය සම්පාදනය කරගන්න? මේ කණ්ඩායමට
මේ පාර්ලිමේන්තුවේ මේ කණ්ඩායම නීතිය සම්පාදනය කරගන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ මේ කණ්ඩායමට පුළුවන් ද අයවැයලේකන සම්මත කරගන්න, මුදල් පනස සම්මත කරගන්න, කිසිවක් සම්මත කරගන්න බෑ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ අටවා ගන්නාලා ආණ්ඩුව අටවා ගත්තේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සඳහා නෙවෙයි. පාර්ලිමේන්තුවේ කාර්යභාරය නම් බහුතරේ නෑ කියනකොටම ගෙදර යන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය නෙවෙයි. පාර්ලිමේන්තුවේ පැවරී තිබෙන කිසිදු කාර්යභාරයක් මේ ආණ්ඩුවට කරගන්න බෑ. ගරු කතානායකතුමනි, සම්ප්‍රදායක් හැටියට තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට තියෙනවා. හැබැයි බහුතරයක් නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය හම්බ වෙන්නේ නෑ. මේමයි වෙලා තිබෙන්නේ. සම්ප්‍රදායක් ලෙස කතානායකවරයා පත් කිරීමේ බලය තිබෙනවා. හැබැයි එහෙම බලයක් කරා කතානායකවරයා පත් කරන්න ඉවත් කරන්න බලයක් නැහැ. ඒ නිසා මේ අබ්බගත ආණ්ඩුවක් ගත්තේයි. මේ කඩාවටන පාලනකට අත තිබ්බේයි. මේ ආණ්ඩුව කිසිදු අපේක්ෂාවක් නැමේ පාර්ලිමේන්තු කාර්යභාරයට. මේක අනපන සම්මත කරන්න, මේක නීති රෙගුලා සම්මත කරන්න, මේකේ මුදල් ලේකන සම්මත කරන්න කිසි අභිලාෂයක් නැහැ. ඒ අභිලාෂේ නැති බව මේ පාර්ලිමේන්තු රැස් වෙච්ච හැම දිනෙම පෙන්නුම් කරමින් තිබුණා. මේ පාර්ලිමේන්තුව උන්ට තවත් තමන්ගේ තක්කඩි කැත මර්ධනකාරී දේශපාලනයේ එක මැදිස්ථානයක් විතරයි. පුටු කඩන කතානායකවරු, පුටු පෙරලන මිරිස්කුඩු ගේන මෙවැනි වර්ගයේ කැත පන්නේ වුමනාකට තර මේ පාර්ලිමේන්තුවේ ගොල්ලන්ට ඕනකම තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ ජනතාව විසින් පවරා තිබෙන නිත්‍ය වූ බලය, මුදල් සම්පාදනයත් නීති සම්පාදනයත් ඒගොල්ලන් මේ පාර්ලිමේන්තුවේ කරගන්න බෑ. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ කරගන්න බැරි වැඩ බැර වැඩ ගොඩක් කරගන්න බැරිව තිබෙදී ආණ්ඩුව කදාගත්තේ ඇයි? පාර්ලිමේන්තු කාර්යභාරයට නෙවෙයි. ගරු කතානායකතුමනි, අධිකරණ පද්ධතියේ දියත් වීමෙන් තිබෙන නඩු ප්‍රමාණයක් තිබෙනවා. ඉතා වේගෙන් ඒවා ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂට එවන්ගාඩ් ගනුදෙනුව හරහා රුපියල් කෝටි 1140ක් එවන්ගාඩ් හරහා රාජ්‍යට ලබා දී යුතු කෝටි 1140ක් කෝටි 1100යි බැඳුම් කරය සමානම එකක් එවන්ගාඩ්. ඒකේ ගෝඨාභය රාජපක්ෂටත් තවත් චූදිතයන් 6 දෙනෙකුට ඇරෙහිව නඩුව දෙසැම්බර් මාසයේ අධිකරණයට එනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂලා සාමාන්‍ය මෙරට ඕනෑම පුරවැසියෙක් තමගේ අම්මගේ තාත්තගේ සොහන හදන්නේ දුක් විඳලා කුලී වැඩක් කරලා හරි තමගේ සල්ලි වලින්. එවැනිවත් සදාචාරයක් නැති දේශපාලකයෝ මහජනගේ සල්ලි හොරකම් කරලා මැද මුලන ගිහිල්ලා ඇටෙව්වා කෞතුකාගාරයක් කියලා සොහනක්. ඒකට ලක්ෂ 339ක් වේදම් කරලා තිබුණ රාජ්‍ය මුදල් වියදම් කරා විතරක් නෙවෙයි, ඒ වියදම් මුදල් වියදම් කරපු බව පිළි අරගෙන නඩුව දැම්මට පස්සේ මුදල් ගෙනලා බාරක් දුන්නා. දැන් හොරත් ඉන්නවා, බඩුත් තියෙනවා. මේගොල්ලෝ නඩුව හැව්වේ නැහැ. වෙන වෙන ඩීල් දාගෙන ඉත එවම වෙන දවස කියන්නම්. සාගර රත්නායක මන්ත්‍රීතුමා මොනවද කරේ? ඒව වෙනම කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ. ඒව අපි කියන්නම් මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කරපුවා. නිලමෙල ආරක්ෂා කරපු විදිය, ගාමිණී සෙන්රත්න ගෙවල් වල හංගගෙන හිටපු විදිය, මෙහෙමයි වංචනිකයන් ආරක්ෂා කරේ. පසුවල මන්ත්‍රීවරු දැනගන්න ඕන මේවා. ආණ්ඩු නෙවෙයි මේගොල්ලෝ කරේ. ආණ්ඩු වෙනකොට ඒගොල්ලන්ට ආව මහ බලයක් ආවා කියලා. තමන්ට අවුරුදු ගණනාවක් තිස්සේ අත්පත් කරගන්න බැරි වෙන දේපල, තමන්ට අවුරුදු ගණනාවක් තිස්සේ සුඛ වේරණ කරන්න බැරි ජීවිත සන්තර්පණය කිරීම තමයි ආණ්ඩුවක් හැටියට කරේ. ගෝඨාභය රාජපක්ෂට ඇහිව ඊළඟ නඩුව ගරු කතානායකතුමනි, විශේෂ අධිකරණේ දින නියම කළ තියෙන නඩුව අහන්න. ගෝඨාභය නඩු දෙකයි, නාම රාජපක්ෂ නඩු දෙකයි, නාම රාජ බැසිල් රාජපක්ෂ නඩු දෙකයි, විමල් වීරවංශට නඩුවක්, වීරවංශගේ බිරිඳටත් නඩුවක්, නඩු දෙකයි, මහින්දානන්දට නඩුවක්, රෝහිත අබේගුණවර්ධන නඩුව, ජෝන්ස්ටම් පනාන්දුගේ නඩුව, ගාමිණී සෙන්රත්ගේ නඩුව, ලලිත වීරතුංගගේ ඇපෑල් නඩුව. ඒ ඇපෑල් ගියපු විදිහත් මම දන්නවා, ඒ වෙන දවසක් කියන්න. ගරු කතානායකතුමනි, ඒ නිසා ගරු කතානායකතුමනි, මම දැක්ක ඔබතුමාගේ පුටුව වටේ වාඩි වෙලා හිටපු කට්ටිය ගරු කතානායකතුමනි 20 දලක් දාලා FC ID ඩොක්කම අල්ලගන්න තිබ්බා. එහෙම තමයි ටීම් එක. මේ නඩු තමයි ගරු කතානායකතුමනි, පෙබරවාරි මාසෙට කලින් මේ නඩු ඔක්කොම එනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු විධිමත් ලෙස නීති සම්පාදනයේ නිදි විධිමත් ලෙස මුදල් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව හැදුව අන්කවරක්වත් තිසන වෙයි අධිකරණ වලින් දියත් වෙමින් තිබෙන නඩුව අහන්න ඕන. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි, මේ සතියේ විමල් වීරවංශගේ එක නඩුවක් ආවා. ඒක කල් ගියා මැයි 6ට. අවුරුද්දට දෙපාරයි නඩුව අහන්නේ. නඩුව 47ක් ඇතුවොත් වීරවංශර 70යි. නඩුව අහයිද දැන්? ගරු කතානායකතුමනි, මේක තමයි ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වමනාව තමයි තිබෙන්නේ. ඒ නිසා විශේෂ වමනාවක් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැනුවත් හෝ නොදැනුවත් කුමන්ත්‍රණකාරී ලෙස හෝ කුමන්ත්‍රණකාරයකට අසු වෙමින් ඔහු පය තිබ්බේ මේ වටේ ඉන්න චූදිතයන්ගේ නඩු බේරා ගැනීම වෙනුවෙන් ගරු කතානායකතුමනි. ඒක ප්‍රතිඵල අපි දැක්ක ගරු කතානායකතුමනි. අපේ රටේ පසුගිය ජනාධිපතිවරණයේදී අපරාධ පිළිබඳව විශාල පරීක්ෂණ සිදුවෙමින් තිබුණා. ගරු කතානායකතුමනි, ලසන්ත වික්‍රමතුංගේ ඝාතන පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කරමින් තිබුණා.
ඒක එක පියවරක් වෙන හමුදා නිලධාරියෙක් ගාවට ඒ පියවර පැන්නම ගෝඨාභය ගාවට මම සහතික කරනවා හැබැයි ඒ පියවර පයින්න දෙන්නේ නැහැ තාජුදීන්ගේ ඝාතනය කරු කතා නැකතුමි දැන් ඉතා පැහැදිලිව තාජුදීන්ගේ ඝාතනය පිළිබඳව ඩිෆෙන්ඩර් රතයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා ඒ සුදු පාට ඩිෆෙන්ඩර් රතේ අයිති වෙන කොහටත් නෙවෙයි කරු කතා නැකතුමනි ඒ ඩිෆෙන්ඩර් රතේ අයිති ඒ ඒ ඒ ඩිෆෙන්ඩර් රතේ අයිති රතුකුරු සමාගමට රතුකුරුසේට ඒ රතුකුරුසේ විසින් කරු කතා නැකතුමනි ඒ ඒ ඩිෆෙන්ඩර් රතය තෑග්ගක් හැටියට සිරිලිය සිරන්ති රාජපක්ෂ වෙත බාර දෙන ඡායාරූප අපි ගාව තියෙනවා ඡායාරූප තිබෙනවා අන්නේ ඩිෆෙන්ඩර් රතය තාජුද්දගේ ඝාතනයට සම්බන්ධ වුණා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගෙන තිබෙනවා මේ ක්‍රියාවලිය ඉස්සරහට ගියොත් කොතනද අහුවෙන්නේ සිරන්ති රාජපක්ෂ මතක තබා ගන්න මේගොල්ලෝ අත්අඩංගුවට ගන්න නැහැ මේගොල්ලෝ කැබිනට් මල්ලේ කතා කරලා ගත්ත තීරණ මොකද්ද මේගොල්ලෝ කැබිනට් මල්ලේ කතා කරා සිරන්ති රාජපක්ෂ මහත්මිය කියලා කියන්නේ ලංකාවේ හිටපු පළවෙනි කාන්තාව ලංකාවේ අත්අඩංගුවට ගන්න එක හොඳ නැහැ කියලා කැබිනට් මණ්ඩලය අත්අඩංගුවට ගන්න නැහැ කියලා තීරණයක් ගත්තා නෑ කැබිනට් මණ්ඩලය කතා කරා ජනාධිපති හරි ජන හරි හරි එකට එකට ඔක්කොම කෑවි හරි දැන් කියන්න එන්න එපා හරිද මම දන්නවා කතාව එහෙම තමයි කැබිනට් මණ්ඩලය තීරණ ගත්තේ කැබිනට් මණ්ඩලය තීරණ ගත්තා ඒ විදිහට මතක තබා ගන්න හරිද අත්අඩංගුවට ගන්න නැහැ කියලා එතකොට තමන් රාජපක්ෂ මහත්මයා කතානායකවරයා ගරු කතානායකතුමනි FCID එකෙන් එන්න කිව්ව කට උත්තරයක් ගන්න කට උත්තරේ ගන්න දවසේ තමයි කට උත්තරේ ගන්න දවසේ තමයි ඉදිරිපත් කරන්න නියමිත තිබුණේ ගරු කතානායකතුමනි කට එදා තමයි ඉදිරිපත් කරන්න තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරා අගමැති ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතා කරලා කිව්වා සිරන්ති නෝන FCID එකට එවන්න ඕනමද කියලා මොකද කිව්වේ FCID එකට එවන්න එපා FCID එකට එවන්න එපා මම FCID එක නෝන කියන තැනට එවන්නම් කියලා එහෙමයි හරි කතානායක ගෙදර මේවයි මේව බේරගත්තු විදිහ මතක තබා ගන්න ඒ නිසා ගරු කතානායකතුමනි මේ මේ නඩු පිළිබඳවත් මේ අපරාධ ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පිළිබඳව තාජුදීන්ගේ ඝාතනය පිළිබඳව ඒ වගේම කිට්නාර්ගේ පහර දීම පිළිබඳව ඒ වගේම ගරු කතානායක නාමල්ගේ පහර නාමල් කියන මාධ්‍ය වේදිකේ පහර දීම පිළිබඳව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් ගරු කතානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටරමින් තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරී තමන්ගේ රාජකාරියේ දිසි පරිදි ඉටු කරේ දේශපාලන නායකත්වයෙන් අවශ්‍ය වන ආශිර්වාද ලබා දෙමින් නෙමෙයි දේශපාලන නායකත්ව කටයුතු කරේ පරීක්ෂණ බාධා කරන්න පරීක්ෂණ යට ගහන්න හැබැයි ඒ වෙලාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් කෙලින් හිටියා ඒ වෙලාවෙදි තමයි ගරු කතානායකතුමනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේ අතට අරගෙන කළපු පළවෙනි රාජකාරිය මොකද්ද අපි දැනගන්න කැමති පළවෙනි රාජකාරිය මොකද්ද මාරු කරපු පළවෙනි පොලිස් නිලධාරියා කවුද මාරු කරන්න උත්සාහ කරපු පළවෙනි පොලිස් නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිසාන්ත සිල්ව මහත්මයා මේ පරීක්ෂණ ඔක්කොම කරමින් හිටියේ එතුමා මතක තබා ගන්න ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පළවෙනි පොලිස් නිලධාරියෙක් මාරු කිරීම තමයි අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන ලද නිලධාරියා ඉවත් කිරීම දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටගෙන ඉන්නේ කාගේ පත්තේද ජනවාරි මාසයේ 8 වෙනිදා ඡන්ද ලැබුණ ඝාතකයන්ට එරෙහිව අද මෛත්‍රීපාල මහත්තයා හිටගෙන ඉන්නේ ඝාතකයන්ගේ පැත්තේ අන්න මේ වමනාව වෙනුවෙන් තමයි මේ ආණ්ඩුව ඇටෙව්වේ වෙන කිසි වමනාවක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ එතුමාගේම කණ්ඩායම කියනවා අපරාධයේ දිකට මේ යන්න තිබුණා අපිට හොඳට ආණ්ඩුවක් ගන්න තිබුණා එයි මේකට කර ගැහිවේ කියලා එතුමාගේ කට්ටියම අපිට කියනවා ඒක මම කියන්නේ එනිසා මේ අපරාධ වලින් වංචා වලින් දේශනේ මේ මිදී මේ වුණාව තිබුණා ඊළඟ කරු කතා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ පුටුවේ වාඩි වුණා පුටුවේ වාඩි වෙලා මුල් කාලේදී මෙතන ඉන්න පක්ෂ නායකින් විධායක සභාව කියලා එකක් ඇස්සුණා කරු කතා නම් ඒ විධායක සභාවම නියෝජනයකට ගියා කරු කතා නම් 2005 අප්‍රේල් මාසේ 10 වෙනිදා විධායක සභාව රැස්සුණා ජනාධිපති ලේකම් කාර්යාලය එතකොට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් රිෂාද් බදුද්දීන් මහත්මයතුළු පක්ෂ නායකයෝ හිටියා ඒ වෙලාවේදී මම ජනාධිපතිවරයාට මුණට කිව්වා ඔබතුමා මෙතෙන්ට අවිලා තියෙන රාජ්‍ය රජයේ වාහනෙන් රජයේ රියදුරගෙන් රජයේ තෙල් ගහගෙන අග්‍රාමාත්‍යවරයා මෙතෙන්ට අවිලා තියෙන ආණ්ඩුවේ වාහනෙන් ආණ්ඩුවේ රියදුරගෙන් ආණ්ඩුවෙන් තෙල් ගහගෙන මම මෙතෙන්ට අවිලා තිබෙන්නේ පක්ෂේ වාහනෙන් පක්ෂ වියදම් කරගෙන අපි කිසිවක් ගන්න නැවෙයි ආවේ ජනවාරි මාසේ 8 වෙනිදා ජනවාරමට අනුව කටයුතු කරන්න කියලා විනාඩි 20කට වඩා වැඩි මම මෙදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ප්‍රකාශ කළා කිව්වා ඔබ ගමන් කරමින් තිබෙන ඉතාමත් වැරදි දිශාවකට කියලා මේ ඈතක නෙවෙයි ජනවාරි 8 පෙබර අප්‍රේල් 10 මාස දෙකමාරයි ඒ මාස දෙකම ඇතුළේ අපි දැක්කා ඔහුගේ ක්‍රියාකලාපයේ ගරු කතානායකතුමනි මේ පක්ෂ නායකයන් සාක්ෂිදරයි මම කණගාටුවට පත් වෙනවා මට ඒ දායක රෙකෝඩ් කරගන්න බැරුණා රෙකෝඩ් කරන මම එතුමට කියලා රෙකෝඩ් කරා මේක රෙකෝඩ් කරගන්න ඕන කියලා මතකද බගන්න ඒ නිසා ගරු කතානායක එදා මම පෙන්නා දුන්නා අප්‍රේල් මාසේ 10 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඔබ ගමන් කරමින් තිබෙන මේ දිසාවට කියලා හැබැයි මොකද මෛත්‍රීපාල මහත්තයා කරේ අප්‍රේල් මාසේ 10 වෙනිදාගෙන් පස්සේ විධායක සභාවක් ඇඳුණේ නැත ඔතරේ කරේ හරිද ඒ නිසා මේ ගමන් මගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිගින් දිගටම පියවරෙන් පියවර ගමන් කරමින් තිබුණ අන්කවර දිශාවටත් නැවේ නැවත තමන්ටේ පුටුවේ වාඩි වීමේ අභිලාෂය තිබුණා. දැන් මොකද සිදු වී තිබෙන්නේ? මේ අටවා ගන්නාලාද ජාතික ආණ්ඩුව? ගරු කතානායකතුම මේකට කවුද ජාතික ආණ්ඩුව කියලා කියන්නේ? ලෝකේ ජාතික ආණ්ඩුව හැදලා තිබෙනවා. ඒ ජාතික ආණ්ඩුව වල දෙනවා ජාතික න්‍යාය පත්‍රය. මම අහගන්න කැමති දැනගන්න කැමති 2015 සැප්තැම්බර් මාසයේ දෙවෙනිදා අටවා ගන්නාලාද ජාතික ආණ්ඩුවේ ජාතික න්‍යාය පත්‍රය මොකද්ද?
මේ වැඩ ටික කරනවා මේ අවුරුද්දට මේ වැඩ ටික කරනවා මේ අවුරුද්දට එහෙම ජාතික න්‍යායපත්‍රයක් තිබ්බද කිසි ජාතික න්‍යායපත්‍රයක් තිබුණේ නැහැ එකම ජාතික න්‍යායපත්‍රය තමයි 19 වෙනි සංශෝධනය අනුව අමාත්‍යවරු ඉන්න පුළුවන් 30 ඒ 30 වැඩි කරගත 48 දක්වා දෙකටම දුමු ජාතික වමනාව අමාත්‍ය දුර වැඩි කරගන්න එක ඒක 48 දක්වා වැඩි කරගත්තා ඒ නිසා මේ ජාතික ආණ්ඩුව කියන අට්ටමඟල අටවගත රට වෙනුවෙන් නෙවෙයි තමන්ගේ පංගු peerුව බේරගන්න තමන්ගේ බලය පංගුව බේරගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ බලපංගුව බේරගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ තමන්ගේ බලපංගුව බේරගන්න මේ බලපංගුවේ පොරයක් විතරයි ජාතික ආණ්ඩුව ජාතික ආණ්ඩුවට ජාතික න්‍යායපත්‍රයක් තියෙනවා මේ අවුරුදු පහට අපි ජාතික ආණ්ඩුවක් හදනවා මේ වැඩ ටික අපි කරනවා එහෙම තිබ්බද එහෙම තමයි ජාතික ආණ්ඩුව කියලා මේවා ජාතික ආණ්ඩුව නෙවෙයි මේවා අවජාතක ආණ්ඩුව මොකද කවු ජාතික ආණ්ඩුව කියන්නේ ඒ නිසා කරු කතානේ බලපොරේ එතනින් දියත් වුණා බලපොරේ පොරේ කෙලවර බවට පත් වෙලා තිබුණ අන්කවරක්වත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැවත ජනාධිපති පුටි වාඩි වීම වමනාව තිබුණා ගරු කතානායකතුමනි මේ දෙන්න මේ නොපැහැෙන මඟුල මේ නොපැහැෙන විවාහය සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වංචා දූෂණ අපරාධ වසා ගැනීම වුවමනාවත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නැවත සියසුනේ විරාජමාන වීම වුවමනාවත් මේ වුවමනාව විතරයි මේක එකතු වෙන්න තියෙන්නේ වෙන මොනවද තියෙන්නේ මේ වුවම ඊට අමතරව මොනවද තියෙන්නේ ජනවරමට එකඟද මහින්ද මහත්තයාට ඡන්ද ලක්ෂ 58ක් ලැබුණේ මෛත්‍රීපාල මහත්තයාට එරෙහිව මෛත්‍රීපාල මහත්තයාට ලක්ෂ 62ක් ලැබුණේ මහින්ද මහත්තයාට එරෙහිව එහෙනම් මේ 1 කෝටි 20 ලක්ෂයක්ම මේ එකතුවට විරුද්ධයි මේක ජනවරමට පටහැනි මේක විවස්ථාවට පටහැනි මේක විවස්ථාවට පටහැනි මේක නීති වලට පටහැනි මේක සදාචාරයට පටහැනි දෙන්න අතර තියෙන බැඳීම මොකද්ද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා ඡන්දෙන් පස්සේ අවස්ථා ගණනාවකද කිව්වා ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්ද ප්‍රතිඵල ඇහුවේ හැංගිලා කිව්වා කොහෙද දොඩංගස්සලන්දේ පොල්වත්තක හැංගිලා ඡන්ද ප්‍රතිඵල ඇහුවේ කිව්වා ලෝක ඉතිහාසම කරු කතානායකතුමනි ජනාධිපතිවරේ පොල්වත්තක හැංගිලා ඡන්ද ප්‍රතිඵල ඇහුවා නම් ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කාට බයද බස්සන්ට බයද භූතයන්ට බයද පොල්වත්ත හැංගුනේ මොකටද මහින්දට බයයි තේරුම් ගන්න ඕන ඇයි එතුමා ජයග්‍රහණය කරා නම් මෛත්‍රීපාල සිරිසේන මහත් අවස්ථා ගණනාවකට කිව්වා එතුමා ඝාතනය වෙන බවත් එතුමාගේ දරුවන් ඝාතනය වෙන බවත් එතුමාගේ බිරිඳව ඝාතනය කරන බවත් මේ පොළවේ අඩි 6ක් වැළලෙන බව එතුමා කිව්වා ඉතින් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරා නම් එතුමත් එතුමාගේ බිරිඳත් එතුමාගේ දරුවොත් වැළලෙන්නේ මොකක් නිසාද අකුණු ගහලාද ගම් වතුරට අහුවෙලාද නෑ මහත කරනවා කියලා කියන්නේ ඒක තේරුම් ගන්න ඕන එහෙනම් ඝාතනයට බාධන වෙන මහින්ද රාජපක්ෂ මහත්තයා ඔහුගේ වචනවලි මගේ නෙවෙයි ඔහුගේ වචනවලි එතන මේ ඝාතකයා ඝාතනය වෙන්න කෙනා එකතු වෙන්නේ කොහොමද අපිට සූත්‍රය කියලා දෙන්නේ මේ එකතු වීමේ සූත්‍රය මොකක්ද ජනවරමට පටහැනියා ගරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ගරු කතානායකතුමනි මේ දේශපාලන වේදිකාව අපි ඕන තරම් කතා කරමින් තිබෙනවා හැබැයි අපි කිසි කෙනෙකුට ගරු කතානායකතුමනි ඔහුගේ නමේ උච්චාරණය උපයෝග කරගන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සතුව තිබෙන්නේ ග්‍රාමීය නමක් නම් අපි ඒ නම ඔහුගේ නම අපි ඒකට අගෞරව කරලා නැහැ ගරු කතානායකතුමනි ඔහුගේ හැසිරීමට අපි අගෞරව කරලා නැහැ ගරු කතානායකතුමනි ඔහුගේ වචන උච්චාරණය අපි දන්නවා අපේ රටේ ප්‍රාදේශීය භාෂාවන් තිබෙනවා එකිනෙකා තමන්ට අවශ්‍ය පරිදි වචන උච්චාරණය කරනවා හැබැයි රාජපක්ෂ කඳවුර මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ප්‍රහාරයට උපයෝග කරගත්ත මොනවද උපයෝග කරගත්ත කරු කතානායකතුමනි හිටන් හුටන් පඹය මොනවද මේ කියන්නේ දේශපාලන ගත හැකි අවලාදම පන්නේ දේශපාලන තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඒ අනිත් කඳවුර තිබුණේ ඒ කඳවුරත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යලි විවාහ වෙන සූත්‍රයේ කුමක්ද ඒතර අපි දැනගන්න තිබෙන්නේ ඒ නිසා කරු කතානායක ලංකා ඉතිහාසයේ අසිස්තත්වයේ දේශපාලනේ ඔටුනු පළඳගෙන ඉන්නද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙවැනි අසිස්ත තැනකට අපේ රටේ දේශපාලන ගමන් කරලා තිබෙනවා ඒ නිසා මේ ගමනේ උවමනාව තියන කවරක්වත් නෙවෙයි මේ උවමනාවේ අදිටන තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැවත ජනාධිපති පුටි වාඩි වෙන්නත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වංචාසා දූෂණ වළක්වා ගැනීම ඒ නිසා මේ දෙන්නෙක්ගේ පෞද්ගලික උවමනාවන් වෙනුවි මේ රට විනාශ කළ යුතුද විනාශ කිරීමට ඉඩ දිය යුතුද ඉඩ යුතු නැහැ ගරු කතානායකතුමනි මේ රටේ ප්‍රතිරූපයට වෙලා තිබෙන හානිය ගරු කතානායකතුමා අපි පිළිගන්නවා බටේ රාජ්‍යන්ට වෙනම රාජ්‍යන්ට ලෝකෙ පුරා තමන්ගේ දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයන් තිබෙනවා ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තිබෙනවා හැබැයි ඒ වගේම ගරු කතානායකතුමනි අපි පිළිගත යුතු තමන් ලෝකේ වෙළඳපොලෙන් ගැට ගැහිලා තිබෙනවා රාජතාන්ත්‍රික බැඳීම් වලින් ගැට ගැහිලා තිබෙනවා විවිධ ජාත්‍යන්තර සංවිධාන වලට ගැට ගැහිලා තිබෙනවා ලෝකේ කිසි රටකට තනි ලෙස හුදකලා ලෙස ජීවත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් මේ යුගයේ ඔහුගේ මොලේ පරික්ෂා කරගත යුතු තිබෙනවා එසා ලෝකයේ හමුවේ ඉතාමත් නිර්භය අභිවජ අභිමානවත් ජාතියක් ලෙස පෙනී සිටින්න පුළුවන්කම තිබෙන්නේ කුමක්ද අපි අභිමානවත් සපේ රට පාලනය කරන්න සමත් නම් විතරයි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මානව හිමිකම් මූලධර්ම ජනතාවගේ වමනාවන් කුමන්ත්‍රකාරී නොවන දේශපාලනයන් වැනි ඉතාමත් දේශපාලනයක් ලබාගත හැකි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක තමයි රට ලෝකයේ හමු හදන ප්‍රතිරූපය මතක තබා ගන්න හැබැයි මේ ප්‍රතිරූපේ මුළුමනින්ම විනාශයට භාජනය කොට තිබෙනවා මේ දෙන්නේගේ තක්කඩි වමනාවකට ලෝකෙ ඉදිරි අපේ රට මේ තරම් හැලුවට භාජනය විය යුතුද
මේ රටේ ජීවත් වෙන රාජපක්ෂයි මෛත්‍රීපාලයි විතරක් නං අපි හකබලන් ඉන්න. හැබැයි මේ රටේ අපි ජීවත් වෙනවා. අපේ අනාගත උපන් දරු પરම්පරාවත් මේ රටේ ජීවත් වෙනවා. ඒ නිසා ලෝකයේ හැමුවේ අපේ රට අභිමානවත් රාජ්‍යයක් වෙන කොඩිය ඔසවා තැබීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒ කොඩිය උඩ ජරා කරන්න පුළුවන්කම ලැබුණාට තමන්ගේ පෞද්ගලික වමනාවත රාජපක්ෂටයි මෛත්‍රීපාලටයි ගරු කතානායකතුනි මේ රටේ ජනතාව ලෝක ඉදිරියේ අපිට අභිමානවත් ජාතියක් ලෙස ඇති වී තිබෙන ප්‍රතිරූපේ බිඳවට්ටන්න ඉඩ කඩ ලබා නොදෙන බවට අපි තමුන්නා මේ රටේ ජනතාවට සහතික කරන ගරු කතානායකයෝ. ඒ විතරක් නෙවෙයි. මේ 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 ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මේක මේ බරෙන් ගන්න ඕන. කුමන්ත්‍රණකාරී සාණ්ඩු හදනවා නම් ගරු කතානායකයෝ ඡන්ද මොකටද? දැන් මෙතුමාම ප්‍රකාශ කර පත් කළා තියෙනවා ජනවාරි 5 ඡන්දයක් කියලා. ඒක දැන් කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් ජනවාරි මාස 5 ඡන්ද තියලා 6 වෙනිදා ආණ්ඩුව කඩාගත්තු ජනතාව තීන්දුව කරන බහුතරයේ තියෙන මේ කණ්ඩායමට ආණ්ඩුව හදන්න කියලා. මෛත්‍රීපාල මහත්තයා හිතනවා ඒ කණ්ඩායම මට අල්ලන්නේ නැම වෙන කණ්ඩායමක් එක්ක ආණ්ඩුව හදගන්න. මොකද ඡන්ද වලින් ඇති ඵලය? මම මේ රටේ විශේෂ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැති පුටේ වාඩි වීම නිසා අමන්දානන්දරයට පත් වී තියෙන අගේ මම මේ ප්‍රශ්නේ අහන්නේ. ගරු කතානායකතුමා අපේ දේශපාලන ප්‍රතිපත්ති තියෙන පුළුවන්. අපි හැම කෙනාටම දේශපාලන ව්‍යාපාරයක් කරන අනුව බලය ලබා ගැනීම වුවමනාවන් තියෙන පුළුවන්. හැබැයි අපි බලය ලබා ගත්ත යුත්තේ කවර ආකාරයෙන්ද? කවර මූලධර්ම මත පදනම්වද? මේ මූලධර්ම මත පදනම්ව රාජපක්ෂ මහත්තයා බලය ගත්තොත් ඒක පිළිගන්නවා නම් ගරු කතානායකතුමනි ජනවාරි මාසයේ 6 වෙනිදා මෛත්‍රීපාල මහත්තයා පස්සෙන්ද ඡන්ද තිබ්බා නම් 6 වෙනිදා හදන ආණ්ඩුවත් එයාට කියන්න පුළුවන් බහුතරයේ පාර්ලිමේන්තු විදියට මට වැඩක් නැහැ. මගේ ඔළුවේ හැදිලා තියෙන චිත්‍රය මෙයා. එයා තමයි යගමැති කියලා. මේ සෙල්ලම අපි අනුමත කරන්න ඕනද? මේ සෙල්ලම මේ රටේ ජනතාව අනුමත කළ යුතුද? එනිසා මේ පසුගිය 26 වෙනිදා ලබා දීලා තියෙන මේ තීරණය ආපසු හැරෙව්වේ නැත්නම් ගරු කතානායකතුමනි තවදුරටත් අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ වලින් පළක් නැහැ. ඡන්ද මොකටද? එහෙනම් කරන්න තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නේද හඳ පායන දවසට නේද මේසගාවට ඇවිල්ලා තීන්දුවක් ගන්නවා අගමැති කවුද කියලා පත් කරලා දාන්න. ඡන්ද වලින් පිළිගන්න ආණ්ඩු පිළිගන්නේ නැත්නම් මොකටද මෛත්‍රීපාල මේ රටේ මැතිවරණ තියන්නේ? අපි අහන්නේ එච්චරයි. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු විසුරුව හැරීමේ තීරණ ගත්තොත් ජනාධිපතිවරට ඕනෑ වෙලාවක පාර්ලිමේන්තු විසුරුව හැරෙන්න පුළුවන්. පස්වෙනිදා ආණ්ඩුව හදලා 6 වෙනිදා පාර්ලිමේන්තු විසුරුව හැරෙන්න පුළුවන්. ඒ බලයක් දෙන්න ඕනද? ඒ නිසා අපි තරඟ වදින ගරු කතානායකතුමනි මේ කුමන්ත්‍රණයේ තියෙන වැදගත්ම කරුණු දෙයකට තමන්ගේ හිතල වලට ආණ්ඩුව හදන්න බෑ කියන එකත් තමන්ගේ හිතල වනුව පාර්ලිමේන්තු විසුරුව හැරෙන්න බෑ කියන එකත් මේ කරුණු දෙක මේ රටේ මේ විවස්ථාව ඇතුලේ මේ කරුණ දෙක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අයිතියක් ලෙස පිළිගත්තොත් ජනාධිපතිවරයාගේ අයිතියක් ලෙස පිළිගත්තොත් තවදුරටත් මේ රටේ පාර්ලිමේන්තු ඡන්ද වැඩක් නැහැ. පාර්ලිමේන්තු වැඩක් නැහැ. එහෙනම් තේනේ ජනාධිපතිවරයාට තුන්ඩු අදලා පාර්ලිමේන්තුව කදා ගන්න. එහෙනම් තේනේ ජනාධිපතිවරයාට තුන්ඩු අදලා ආණ්ඩුව කදා ගන්න. අපි පෙනී සිටින මේ මූලධර්ම දෙක උල්ලංඝනය කරලා තිබෙනවා. මේ මූලධර්ම දෙක උල්ලංඝනය කිරීම රාජපක්ෂ මහත්තයාට මේ වෙලාවේ සතුටු දනවන වෙන්න පුළුවන්. හැබැයි රාජපක්ෂ මහත්තයා තේරුම් ගත යුතුව තිබෙනවා මේ මොහොතේ අමන්දානන්දට පත් වුණාට මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දියත් කළ තියෙන කඩුව අවසන්ට ඔබට එසවෙන්නේ නැති වෙයි කියන සාහිතිකය මොකද්ද? මේ රටේ පුරවැසියන්ට එසවෙන්නේ නැති වෙයි කියන සාහිතිකය මොකද්ද? ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ කරුණු දෙක විවස්ථා විරෝධී පාර්ලිමේන්තු විසුරුව හැරීමත් විවස්ථාවට පටවෙන ආණ්ඩුව ගොඩනැගීමත් කියන මේ කුමන්ත්‍රණයේ තියෙන හරාත්මක කරුණු දෙක ප්‍රතික්ෂේප කළ යුතුයි මේ රටේ ජනතාව. පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප කළ යුතුයි, අධිකරණ පද්ධතියෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි, නැවත ආදර්ශයන් බවට පත්වීමට ඉඩකඩ ලබා නොදිය යුතුයි. මේක අපේ රටේ දැවැන්ත ලේ වැගිරීමකට අවශ්‍ය වෙන වටපිටාවක් නිර්මාණය කරන ගරු කතානායකතුමනි. නැවත අවස්ථාවක් මේ මාණ්ඩු පහර ගැනීම සිද්ධ වුණොත් අද එක්සත් ජාතික පක්ෂයට ඒකට ඉරව ශක්තිමත් ප්‍රතිවිරෝධයක් දක්වන්න බෑ. ඔවුන් ජනතාවෙන් ඈත් වෙලා හිටපින්ද ජනතාවත් එක්ක හිටපු ආණ්ඩුවක් නම් ගරු කතානායකතුමනි අද පාර්ලිමේන්තුවේ මේ කට්ටිය ඉන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගේ වටේ. ඒකයි ඇත්ත. මතක තබාගන්න. යනවා නම් හොඳයි. හැබැයි පමා යනවා නම් හොඳයි. හැබැයි පමයි. මතක තබාගන්න. ඒ නිසා ගරු කතානායකතුමා අපි කියන්නේ මේ ජනතාවගේ ආණ්ඩු මෙවැනි කුමන්ත්‍රකාරී ලෙස වටනවා නම් ලෝකයේ ඇතිවෙන ලේ වැගිරීම්. ඒ නිසා මේ ආදර්ශය අපේ රටේ නීතිය බවට පත්වෙන ඉඩකඩ ලබා නොදිය යුතුයි. මේ ආදර්ශ අපේ රටේ ව්‍යවස්ථාවේ වළංගුතාවයට අත්පත් කිරීමට ඉඩකඩ ලබා නොදිය යුතුයි. ඒ වෙනුවෙන් ගරු කතානායකතුමා අපි ගත හැකිම ක්‍රියාමාර්ගයක් ගන්න. අනතුරුව ගණතුරු ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට දැන් සුජාත භාවයක් නැහැ. 2015 අගෝස්තු මාසේ 10 වෙනිදා මැතිවරණය තෝරා ගන්නවද පාර්ලිමේන්තුවේ සංවිධානය අද නැහැ. ඒ ජනවරමේ පිළිඹිබුවද මේ පාර්ලිමේන්තුවේ නැහැ. දැන් මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා විකෘතිය. එහෙට පැනපු මෙහෙට පැනමු විකෘතිය. ඒ නිසා මේ පාර්ලිමේන්තුව කවුරු 113 හදාගත්තත් ගරු කතානායකතුමනි යුක්තිසහගත අයිතියක් නැහැ ඉස්සරහට ආණ්ඩු කරන්න. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙන් සල්ලි වලට අරන් මෙහෙන් සල්ලි වලට අරන් මෙහෙන් පයින්වට සල්ලි දීලා පණිනක වලක්වගෙන එහෙන් පයින්වට සල්ලි දීලා වටලගෙන එහෙනම් මුදල් වලින් 113 හදාගත්තු 2016 ජනවාරි 2015 අගෝස්තු මාසේ ජනවරම පිළිඹු වෙනවන පාර්ලිමේන්තුව
ඒ පාර්ලිමේන්තුව කවුරු ආණ්ඩුව අටව ගත්තත් ආණ්ඩු කරන්න අයිතියක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. 113 එහෙම මෙහෙම අටව ගත්තා දැන් තමයි අපි ආණ්ඩු කරන්න කියලා අයිතියක් නැහැ. ඒ නිසා ගරු කථානායකතුමනි කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමෙන් පසුව අනිවාර්යෙන් පාර්ලිමේන්තු මෙතුවරණයකට යා යුතු තිබෙනවා. ජනතාව හම්බුට ගිහිල්ලා අපි නව පාර්ලිමේන්තුව පත් කරගමු. ඒක අපිට ලැබෙන පංගුව කුමක්ද? අපේ පංගුවේ ප්‍රමාණය කුමක්ද කියන එක අපිට වැදගත් නැහැ. හැබැයි ගරු කථානායකතුමනි වැදගත් ජනතාවගේ ජනවරම විකෘති වෙච්ච පාර්ලිමේන්තුවකට ආණ්ඩු කරන්න අයිතියක් නැහැ. ඒ පැත්තෙන් ආණ්ඩු කරන්න ගත්තත් මේ පැත්තෙන් ආණ්ඩු කරන්න ගත්තත් ආණ්ඩු කරන්න අයිතියක් නැහැ. ආණ්ඩු කරන්න නම් තියෙන එකම දේ යලු අලුත් ජනවරම ජනතාවට ගිල ගන්න ඕන. ඒ නිසා ගරු කථානායකතුමනි මේ කුමන්ත්‍රණයෙන් පසුව ජනතාව විමුක්ති පෙරමුණේ අපි යෝජනාවක් ගෙන එන්න නියමිතව තිබෙනවා. මේ පාර්ලිමේන්තුව විසුරුව හැරීමේ යෝජනාව මම හිතනවා මේ විකෘති පාර්ලිමේන්තුවක් ඉස්සරහට ගෙනවට වෙනුවට නැවත ජනවරම ගාවට ගිහිල්ලා අපි ජනවරම පතමු නව පාර්ලිමේන්තුවක් හදාගමු නව ආණ්ඩුවකට අවශ්‍ය දොරටු විවෘත කරගමු පළමු කොටම මේ කුමන්ත්‍රණය පරාජයට පත් කරමු ඒ වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයකට අපි අපේ තීන්දුව තීරණ ගන්න බව ප්‍රකාශයට පත් කරමින් මම නතර වෙනවා භූමි සුදී කරපත්තු